Samanta cakkavalesu atra gacchantu devata saddhammam muni rajasse sunantu sagga mokkhadam dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta Dhammasavane kalo ayam badanta Namo tasse bhagavato arahato sammā sambuddhasse Namo tasse bhagavato arahato sammā sambuddhasse Namo tasse bhagavato arahato sammā sambuddhasse Ekuppāda nirodhāca ekālambena vattukā Ceto yuttvā dipaññāsa dhammā cetasikā matāti අතිගරු පූජනීය මහා සංඝරත්නයන් අවසර අභිධර්ම විශාරද ඉන්වත් ජේවී පෙරේරා මැතිතුමා නම් ප්‍රධාන අභිධර්ම සම්මන්ත්‍රණයට පැමිණි සෑම දිනා වෙත ස්වල්ප වේලාවක හැඳින්වීමකින් අනතුරුව අදට නියමිත චෛතසික පාදේ හා සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු. සරුවඥන් වහන්සේ දේශනා කොට වදාළා නාථක ධර්ම සූත්‍රයේදී පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මකාම හෝති අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජෝ අයම්පි ධම්මෝ නාථකරණෝ කියා නාථකර ධර්ම සූත්‍රයේ සඳහන් වෙනවා මේ ශාසනයෙහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බෞද්ධ පින්නතුන් විසින් තමාට තමා පිහිටක් කර ගැනීම පිණිස අනුගමනය කළ යුතු නාථකර ධර්මයන් අතුරෙන් යම්කිසි කෙනෙක් ධර්මකාමී වෙයි නම් පිය සමුදාහාර වෙයි නම් අභිධර්ම අභිවිනේ පිළිබඳ උලාර ප්‍රමෝද්‍යයක් ඇති කරගන්නේ වී නම් එයද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන බෞද්ධයන්ට නාථකර ධර්මයක් පිහිට ආරක්ෂාව සැලසෙන ධර්මයක් කියන එක එහි කෙටි තේරුමයි. මෙහිදී සඳහන් වෙනවා ධම්ම කාමෝ කියන වචනයක්. ධම්ම කාමෝ ධර්මයේ කියන්නේ කුමක්ද කියන එක පිටකත්‍රයේ බොහෝ විවරණ සහිතව දැක්වෙනවා. මෙතන ධම්ම නමින් හැඳින්වෙනවා අර්ථ කතාවේ තේරුම් දෙකක්. එකක් තමයි සභාවන් ධාරේති इति ධම්ම. එතන හඳුන්වන්නේ ලෞකිකවද ලෝකෝත්තර වූද සචේතනිකවද අචේතනිකවද යන්තා පරමාධර්ම ඇතුත් ඒ වාගේ ස්වභාව ලක්ෂණේ ඒ ඒ පරමාර්ථයේ දරණ බැවින් ඒක ධර්මයේ කියන එක ਸਰව සාධාරණ පොදු වචනයක්. අත්තානං ධාරින්තං චතුසු අපායේසු පතතමානේ අපතමානේ කତ୍වා ධාරෙන්ති इति ධම්ම. යම් කිසි කෙනෙක් යම් ධර්මයක් දරාගෙන ඉන්නවා නම් ඒ තැනැත්තා සතර අපායටත් වට දුක්ඛයටත් නොයතන ලෙස දරා ගන්නවා නම් ඒක කියනවා ධර්මයේ කියලා. ඒක අයිතිවන්නේ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම සම්භාරයටයි. ඒ අර්ථයෙන් කාමාවචර කුසල ධර්ම, මහාංගත කුසල ධර්ම සහ ලෝකෝත්තර කුසල ධර්ම යමක් යමක් යමෙකු දරාගෙන සිටේ නම් හෙවත් චිත්තසංතානෙ පහළ කරගන්නා ලද්දේ නම් ඒ තැනැත්තා වැටෙන් යන අපායට නොවැටි, වැටෙන් යන සංසාර වටේට නොවැටි, එයින් දරාගනු ලැබෙනවා.
ධම්මෝහමේ රක්ඛති ධම්මචාරින් කියන මේ බුද්ධ වචනයෙන්ද සඳහන් වෙන්නේ ඒ තේරුමයි. එතකොට මෙහිදී මේ කියන ලද සතරාපායට නොවැටෙනු පිණිස සංසාර වෘත දුක්ඛයට නොවැටෙනු පිණිස ආරක්ෂා කරනු ලබනවා නම් යන් ධර්ම සත්‍යයක්. ඒ ධර්මයන් පිළිබඳව කාමෝ හෘදයාංගම ප්‍රසාදනීය කැමැත්තක් යම් කෙනෙකුගේ පවතී නම් මේක නාථකර ධර්මයක්. එවාගේම පිය සමුදාහාරෝ මින් හැඳින්වෙන්නේ සරුවඥන් වහන්සේ විසින් දේශනා කරන ලද සුවිසුද්ධ වූ ධර්මයි. ආදි කල්යාණ වන බැවින් මජ්ජේ කල්යාණ වන බැවින් පරියවසාන කල්යාණත් වන බැවින් අර්ථ සම්පන්නත් වන බැවින් ව්‍යංජන සම්පන්නත් වන බැවින් සරුව සම්පූර්ණත් වන බැවින් ඇසූ ඇසූවන්ට සිතූ සිතූවන්ට සැනසිල්ල උදාපත් කරන බැවින් නොලැබූ චිත්ත සමාධිය ලබා දෙන බැවින් නොලැබූ විපස්සනා ඥාන ලබා දෙන බැවින් ප්‍රහාණේ නොකළ ආශ්‍රවයන් ප්‍රහාණේ කරවන බැවින් අධිගමනේ නොකළ නිර්වාණ ධාතුව අධිගමනේ කරවන බැවින් ඒ ධර්මයේ තියෙනවා පිය ධර්මයක්, සාත ධර්මයක්, ප්‍රණීත ධර්මයක්, ශ්‍රේෂ්ඨ ධර්මයක්. ඒ ප්‍රිය වූ වගේම ගරු කටයුතු සාරාණීය වූ ශ්‍රේෂ්ඨ වූ ජ්‍යෙෂ්ඨ වූ උත්තම වූ පවර වූ ඒ ධර්මයේ පිළිබඳව කතා කරනවා, පාඩම් කරනවා, සජ්ජායනා කරනවා, ගෞරවයෙන් සවන් දෙනවා. මෙන්න මේකට කියන පිය සමුදාහාරෝ. සමුදාහාර කියන්නේ මෙතන විශේෂයෙන්ම දේශනා කිරීම. දේශනා කිරීමට අනි සියල්ල සම්බන්ධතාවෙන් යුක්තයි. අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජු. අභිධම්ම කියලා කියන්නේ ධර්මය අභිධර්මයේ නමින් කොටස් දෙකට බෙදෙන අතර විශිෂ්ට ධර්මය, අතිරේක ධර්මය අභිධර්මයේ හැටියට හැඳින්වෙනවා. සූත්‍රාන්ත දේශනා හඳුන්වන්නේ ධර්මයේ නමින්. හේතුව ලෞකික විවහාරයක් වන බැවිනුයි. ඒකට කියනවා වෝහාර දේශනා කියලා. වෝහාර දේශනා කියන්නේ ලෝකවාසී ජනතාවගේ විවහාරික දේශනාවට කියනවා. මේ කියන්නේ සූත්‍රාන්ත දේශනේ ධර්මය. අභිධම්ම කියන්නේ පරමර්ථ දේශනා. පරමර්ථ කියන එකේ තේරුම බොහෝ සෙයින් අභිධර්මයේ හදාරණ පින්නතුන් අහලා තේරුම් අරගෙන තියෙනවා. පරමෝ අර්ථෝ පරමත්තෝ. පරමෝ අවිපරීතෝ අර්ථෝ පරමත්තෝ. පරම වූ හෙවත් අවිපරීත වූ අර්ථයට කියනවා පරමාර්ථය කියලා. සම්මුති වශයෙන් කියන හැම දෙයකම වෙනස් වීමක් දකින්න තියෙනවා. මිනිසයා ගැන බැලුවොත් කුඩාම අවදී ගර්භාෂයේ මව කුසේ ඉන්න කාලේ කලල රූපේ කියනවා. එවාගෙම කුසවොත් දරුවා කියනවා. උපන්නන් පස්සේ ලදරුවා කියනවා. ටිකක් වැඩි වෙනකොට ළමයා කියනවා. ගැටවර කාලේ එවාගෙම ගැටවර නැත්තම් තරුණයා කියනවා. මැදි වාසයේ ඊට සුදුසු නමක් කියනවා. මාළු වාසයේ ඊට සුදුසු නමක් කියනවා. එකම කුජලයාටයි මේ නම් විවහාර වෙනස් වුනේ. ඒ වෙනස් වෙන බැවින් ඒ සම්මුතිය පරම ප්‍රඥාපිය. මේ වාගේ හැම දෙයකදීම දැන් අපි පරිහරණය කරන මේ චීවර, මේ ඇඳුම් පැළඳුම් ඔක්කොම එකින් එකට නම් මාර වෙවි ආපු සම්මුතියක්. මේවා මුලින් තියෙන්නේ ඇත්තේ කපු නූල් වගේ. කපු පුළුන් වගේ. ඊට පස්සේ කපු නූල් හැදුනා. ඊට පස්සේ කපු වස්ත්‍ර කපු රෙදි හැදුනා. ඊට පස්සේ තවත් තවත් ඇඳුම් බවට පත් කරනවා. තවත් සලක් වෙනකොට ආයමත් ඒක වෙනස් වේදුවා. ගිරච්චි අස්කඩමල් බාටත් පත් වෙනවා. මේ වාගේ ලෞකික වශයෙන් විවහාර කරන හැම දෙයකම සම්මුතිය නිතර මාරු වෙනවා. මේ මාරු නොවන එකම අර්ථයට කියනවා පරමත්ත කියලා. මොනතරම් සම්මුති වචන මාරු වෙවේ ගියත් පරමත්තයේ මාරු වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. දැන් අපේ මේ චීවරයක, මේ ඇඳුමක, මේ අචේතනික වස්තුවක තියෙන තද්ද ලක්ෂණේ, කර්කශ ලක්ෂණේ. ඒක මොන මොන විදිහේ තත්ත්වයට ගියත් කර්කශ ලක්ෂණේමයි. ඒ වගේම ආබන්ධන ලක්ෂණ ආපෝ ධාතු, උන්නත් ලක්ෂණ තේජෝ ධාතු, විත්තමන ලක්ෂණ වායෝ ධාතු, චක්කු ප්‍රතිහනන ලක්ෂණ වර්ණ රූපේ, ඝාන ප්‍රතිහනන ලක්ෂණ ගන්ධ රූපේ, ජීවා ප්‍රතිහනන ලක්ෂණ රස රූපේ,
එවාගේම ඕජාපරණ ලක්ෂණ ඕජා රූප මේ ඔක්කොම එහි තියෙන ස්වභාවය වෙනස් නොවේ පවතන බැවි ඒවට කියනවා පරමත්ත කියලා. එවාගේම කුසන ලක්ෂණ ස්පර්ශය වේදිත ලක්ෂණ වේදනාව හැඳින ගන්නා සංඥාන ලක්ෂණ සංඥාව ඔය වාගේ ජයසුක ධර්ම සිතක් මේ ඔක්කොම තම තමාගේ ස්වභාව ලක්ෂණ දරාගෙන ඇති බැවින් ඒ ස්වභාව ලක්ෂණෙන් වෙනස් ස්වභාවයකටපත් නොවන බැවින් ඒකට කියන අවිපරීතය කියලා. මේ අවිපරීත අර්ථය පරමත්තෝ කියලා හැඳින්වෙනවා. එතකොට මේ පරමත්ත කියන එක ලෞකික විවාහාරයෙන් තොරයි. ලෞකික විවාහාරයේ සම්මුතියයි ප්‍රඥප්තියයි. මේක ලෝකෝත්තර සර්වඥතාඥාන ප්‍රතිලාභ කරගන්නාලද සර්වඥන්හන්සේ විසින් සොයාගෙන ඒ කියන්නේ ස්වභාවයෙන් තියෙන අර්ථය සොයාගෙන ලෝට සම්මුති වචනෙන් දේශනා කළ දේශනාවක් මේ අභිධර්මයේ. ඒ අභිධර්මයේ පිළිබඳවත් අභිවිනී පිළිබඳවත් උලාරපාමුජ්ජෝ කියන්නේ උලාර කියන වචනේ කවුරුත් අහලා තියෙන උදාර කියලා අපි සිංහලෙන් කියන්නේ. ඒ කියන්නේ ඉතම ඉතාමත්ම ඉහළ සන්තෝෂයක් යම් කෙනෙකුගේ හිතේ තියෙනවා නම් අභිධර්මය ගැන එයත් ඒක නාථකර ධර්මයක්. ඒක නිසා මේ අභිධර්මයේ පිළිබඳව ගිහි පැවිදි හැම දෙනා විසින්ම උලාර ප්‍රමෝදයක් ඇතුව උද්ග්‍රහණ ධාරණ දේශන වාචන ලේඛන චින්තනාදි වශයෙන් හැම අයුරෙන් මේ ප්‍රගුණ කරගන්නට ඕනේ. ඒ මක් නිසාද මෙයින් ලැබෙන ප්‍රතිඵලය අසීමිතයි. අභිධර්මාර්ථ කතාවේ කියනවා මේ ත්‍රිපිටකයෙන් හඳුන්වන තැන මාතෘකා නමයක්. එයින් අන්තිම මාතෘකාවේ අටවෙනි මාතෘකාවේ සඳහන් වෙනවා විනය පිටකයේ හැදෑරීමෙන් සුපටිපන්න වීමෙන් ත්‍රිවිද්‍යාලාභී රහත් වෙනවා. සූත්‍රාන්ත පිටකයේ හැදෑරීමෙන් එහිලා සුපටිපන්න වීමෙන් සත් අවිඥාලාභී රහත් වෙනවා. අභිධර්ම පිටකයේ හැදෑරීමෙන් අභිධර්ම පිටකයේ සුපටිපන්න වීමෙන් ත්‍රිවිද්‍යා සත් අවිඥා චතු පරිසම්විදා සහිතව අරහත්ත්වයට හේතු වෙනවා කියන එක සඳහන් වෙනවා. එනිසා මේ චතු පරිසම්විදා දක්වා ශ්‍රාවක බෝධිඥානෙ ලබන්නේ කොට ඒ උසස් ඥාන සම්භාර ලබන්නට මේක හේතු වෙනවා. පින්තුන් අහලා ඇති කාශ්‍යප බුදුසසුනේදී එක ආරණ්‍ය සේනාසනයක සෑමදාම රාත්‍රී කාලයේහි ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා අභිධර්ම පිටකයේ කොටස් කොටස් වශයෙන් සජ්ජායනා කරමින් පැවතුණා. මේ වනාන්තරයේන ධාර පිඹුරේ හැමදාම මේකට සවන් දෙනවා. මේ ධාර පිඹුරා මං හිතෙනවා පෙර ජාති ජාතිවල මේ වගේ ධර්මකාමීත්වයෙන් සිටියේ කෙනෙක් යම් කිසි අකුසලයකින් ධාර පිඹුර වෙලා හිටියා. ඔහුගේ සිතේ පුදුම විදිහේ ප්‍රසාදයක් මේ දහම් හඬ නිසා ඇති වෙනවා. ඔහුට මේ ධර්මයේ අර්ථය වැටහෙන්නේ නැහැ. ඔහුට මේ නිරුක්තිය වැටහෙන්නේ නැහැ. ඔහුට මේ ප්‍රතිභාණය වැටහෙන්නේ නැහැ. නමුත් ඔහු තේරුම් ගත්තා මේ අහන්න ලැබෙන ශබ්දය ඉතාම වටිනා ගෞරවණීය ප්‍රසාදනීය එවාගේම සත්‍ය වූ ශබ්දයක් කියලා ඔහුගේ හිත පැහැදීම ඇති වුණා. එයින් ඔහුගේ සිත ඥාන සම්ප්‍රයුක්ත වුණා. අද කාලේ සමහරු කියනවා අර්ථයෙන් නොදැන බණ කීමෙන් බණ ඇසීමෙන් ඒ සිත ඥාන සම්ප්‍රයුක්ත වන්නේ නැහැ කියලා. නමුත් ඥාන සම්ප්‍රයුක්ත වෙන හේතු ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි ධර්මයේ අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. අනික අර්ථයේ අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. අනික නිරුක්තිය අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. අනික කර්ණ තුනම අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. මේ පිඹුරාට අර සම්දේ පිළිබඳ ධර්ම සංඥාවෙන් ඥාන සම්ප්‍රයුක්ත කුසාසීත්ම පහළ වුණා. එයින් ඔහු දෙව්ලොව උපන්නා. බුද්ධාන්තරයන් දෙව්ලොව ඉඳලා අපේ සරුවඥන් වහන්සේ ලෝතුරා බුදුව පරිනිර්වාණයෙන් අවුරුදු 150ක් පමණ ගිය තැන පාටලිපුත්‍ර නගරයේ මනුෂ්‍ය ජීවිතයේ උත්පත්ති ලැබුවා. නම ජනසාන. මේ ජනසාන බොහොම ඥානවන්ත ගැඹුරු ඥානවන්ත කෙනෙක් බැවින් උසස් ශාස්ත්‍ර ඉගෙන ගත්තා. එවාගෙම දක්ෂ දෛවඥෙක් දෙවුණා. ඔය අතරෙත් බින්දුසාර රජුරුවන්ගේ දෙවෙනි පුතා වන
ධර්මාශෝක කුමාරයා මව කුස සිටින්දී මවට දොළ දුකක් උපන්නා. ඉරයි හඳයි පාගාගෙන කරු කැට සහිත අහස් එළියේ ගගනතල එළියේ ගැඩවිල් පණුවන් කණ්ඩෝනේ කියලා. නොයෙක් නොයෙක් උගත් බ්‍රාහ්මණවරු පඬිවරු ගෙන්නලා බින්දුසාර රජුරු මේ ගැන විමසුවා. කිසි කෙනෙකුට බැරි වුණා මේ කාරණේ විසඳන්න. ජනසාන ගෙන්නුවා. ජනසාන ගෙන්නුවා මොහු මේක විසඳුවා. මණ්ඩපයක් හදලා ඉරයි හඳා වෙනුවට ගෝලාකාර වස්තු එකක් හදලා පාට කරලා එහිලින් වියන් බැඳලා එහි තරු කැටවාගේ දිලිසෙන දේවල් එල්ලලා ගැඩවෙල් පනුවම් වෙනුවට හැදුවා තනිවලු කියලා කෑමට හදන උදු පිටියෙන් හදන කැවිල්ල. හැන්දෑවේ ඉරභාන වෙලාවේ සුදු අතින් අන්දවල පරසවල දෙවින් වහන්සේ සේකාවෙන් අඩම්මක නැවෙලා ඉරයි හඳයි දෙක මැද්දේ තියෙන ආසනේ වාඩි කරවල කිව මෙන්න ඉර මෙන්න හඳ පාදක තියාගන්න. මෙන්න ගැඩවෙල් පනුවම් මෙන්න අහස එළිය තරු කැට දිලිසෙනවා. ඉතින් දෙවියන් මේවා පරිභෝග කළා. ඊළඟට මේ ජනසාන අනාගත වාක්‍ය කිව්වා මේ මවගේ කුසේ ඉන්නේ දරුවා මුළු ජම්බුද්දීපේට අග්‍රම දීපත් චක්‍රවර්ති වෙනවා. අහසෙත් පොළවෙත් මහ මුහුදෙත් යොදුනක් ගානේ මොහුගේ අනසක පැතිරෙනවා. දෙවියොත් මිනිස්යොත් යක්ෂයොත් භූතයොත් එවාගේම වලස්සොත් ගිරවොත් මීයොත් තවත් සතුනොත් මේ තැනැත්තාට සේවය කරන්නම් බාට පත් වෙනවා කියලා අනාගත වාක්‍ය කිව්වා. අවුරුදු විස්සක් විශ්වාහක් යනකොට ඒ ස්ථේ ඔක්කොම ස්ථේ ස්ථ වුණා. ඒ අතර මේ ජනසාන ආජීවික පැවිද්දෙන් පැවිදිවී ඈත පළාතක ජීවත් වුණා. අර මෞතුමියගින් ධර්මාශෝක රජුරෝමේ විස්තර අහගෙන මේ ජනසාන සොයා දැලෙව්වා. පසුව රාජපුරුෂයන් ගිහින් සේවිකාවක වඩම්මගෙන එනකොට මහාවත්තිනී කියන ආරණ්‍ය සේනාසනය ළඟ බහින්න හිතුණා. බහල ඉදිරියට යනකොට ආරණ්‍ය සේනාසනේ පළවෙනි ආවාස කුටිය හම්බ වුණා. එතන වැඩි ඉන්නේ මහා අස්සගුත්ත මහ රහතන් වහන්සේ. එතනට යනකොට මේ ආවාසයේ වටේට නොයෙක් විදිහේ සිව්පාව එකට සෙල්ලම් කරනවා. කවදාකවත් දැකලා නැහැ මේ සමහර සිව්පාව. ඒ වනාන්තරේ කිසිම සතෙක් ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒ තරම් මේ වනාන්තරේ මෛත්‍රී බලයෙන් ඔක්කොම සංසිඳිලා. මේ රහතන් වහන්සේ මෛත්‍රී ධ්‍යානෙන් අග්‍රයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ මුන්වහන්සේ වාසය කළේ ආජීවකේ පරිබ්‍රාජකේ හැටියට. කවුද? මහා සකුණුදායි. සකුණුදායි පරිබ්‍රාජකතුමා වෙනුවෙන් දෙවරක් සරුවක්යන් වහන්සේ ධර්ම දේශනා කළා තිබෙනවා. ඒ කාලේදී කිසිම භික්ෂුන් වහන්සේ නමකට මෛත්‍රී විහරණයෙන් අග්‍රස්ථානයේ පිරිනමලා තිබුණේ නැහැ. ඒක පතානාවේ මේ ස්වාමින් වහන්සේ උන්වහන්සේවකට මෛත්‍රී පාරමී බලෙන් අගතන්පත්ව 30,000ක් ශිෂ්‍යයන් රහත් බාට පමුණවාගෙනයි ඔය ආරණ්‍ය වැඩ සිටි අහසේ වැඩ ඉඳගෙනයි කමට හන්දෙන්නේ. ඉතින් මේ රහතන් වහන්සේගෙන් අහවා මේ ආජීවකතුමා ස්වාමීනි මේ සත්තු මොන සත්තුද මන් දැකලා නැහැ සමහර සත්තු. ඉතින් මේ රහතන් වහන්සේ පෙර ජාතිය ගැන සොයා බලා මොහු ධාරපිමුරා කාලේ ඇසූ බණපදයක් ඉදිරිපත් කළා. එවත්නි ඔය තමයි පංචස්කන්ධ කියන්නේ. ඔය තමයි දොළොස් ආයතන කියන්නේ. ඔය තමයි අටලොස් ධාතු කියන්නේ. ඔය තමයි ද්වාදසාංග පටිච්ච සමුප්පාද කියන්නේ. මේ කියනකොට මේ මිනිස්යාගේ අර පූර්ව චරිතය අනුව දහම් පද සිහි වුණා. එහෙම වාඩි වෙලා කිව්වා අනේ ස්වාමීනි මට දැන් තේරුණා. ස්වාමීනි මම මහාන කරගන්න මැනව. මට භාවනා කමතා දෙන්න මැන කියලා ඒ මොහොතේ මහන වුණා. ඒ මොහොතේ භාවනාවක් ලබාගෙන ගහක් මුලට ගින් වාඩි වුණා. පුදුමී කියන්නේ එදා ධාර පිඹුරා වෙලා ඇසු දහම් පද කෙරේ චිත්ත ප්‍රසාදයෙන් ඇති කරගත් ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්දිය නිසා එකම ආසනයේදී ත්‍රිවිද්‍යා සත් අවිඥා සිය පිළිසිමියා ඥාන සහිතව අරහත්ත්වේ සාක්ෂාත් කළා. ආශ්චර්යය නේද? ඒක නිසා අපි සෑම දෙනාම ලොකු කුඩා සීලොම දිනෙකුට මේ අභිධර්මයේ පිළිබඳ පුළුවන් තරම් දැනුම ලබා දීම වැදගත්. සෑම ගෙදරකම අභිධර්මයේ විනාඩි 15ක් හරි කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. බුරුම රටේ නම් කුඩා දරුවෝ පවා අභිධර්මයේ පිළිබඳව දැනුම තේරුම ඇති කරගෙන යන්නේ. භික්ෂුන් වහන්සේලා ඒ රටේ අභිධර්ම පිටකයේම කටපාඩම් කරනවා. මේ ඇතින වාචනා මාර්ග කියලා කොටස් හතරක් හතරම කටපාඩම් කරනවා. බොහොම ගැඹීරයි. ඒ කියන්නේ මාතෘකා ස්වරූපේ ධාතුකතා ස්වරූපේ යමක ස්වරූපේ පဋාණ ස්වරූපේ කියන ඔක්කොම කටපාඩම් කරගන්න ඒ රටේ අපේ මහා සංඝයා.
ඒ උන්වහන්සේලාගේ උපාධියට සුදුසු දැනුමක් නැත්නම් අධ්‍යයනයක්. ඒක නිසා අපි පහුගිය කාලේ 1991 ගුරුම රටේ වන්දනාවකට ගියා. ඒ වෙලාවේදී අපි එන්නේ කිට්ටුව මණ්ඩලයේ නුවර මහා විසුද්ධාරාම වාසී ගරු කටයුතු අග්ගී කියන ස්වාමින් වහන්සේ අග්ගමහා පණ්ඩිත එම ස්වාමින් වහන්සේ අපිව යොමු කළා සදහවත් බෞද්ධ ගෙදරකට. ඒ අතන්නේ පිරිත් අහන්න ඕනේ සිංහල හාමුදුරන්ගෙන් කියලා. ඉතින් අපේ සිංහල ස්වාමින් වහන්සේලා හතර නමකුයි අපේ ඥානේන්ද්‍ර සාඩෝ ස්වාමින් වහන්සේ පස් නම වඩම්මගෙන පළමුවෙන්ම ගේ ඉස්සරහා තියෙන ලොකු බුදු ගයක්. එතන මල් පූජාවක් සූදානම් කළා තිබුණේ ඒක කළා. ඊළඟට අපි නිවසට වඩම්මලා අපට ඇඳ හඳන් නෙමෙයි පුටු පනවලා තිබුණා. අනිත් පිරිස ඔක්කොම බිම වාඩි වුණා. ඉතින් පැයක පිරිත් දේශනයක් පැවැත්තුවා. ඔය අතරේ මව් කෙනෙක් වයස අවුරුදු 3 4 5 කුඩා දරුවෝ 10 15 දෙනෙක් ඉස්සරහා ගෙනල්ලා වාඩි කරවල වැන්දෙව්වා. වන්දවලා යැත්තන්නේ කීවා කටෝපා කියලා. ඒ කියන්නේ වන්දීමේ වාක්‍ය කියන්නේ. ලස්සනට කිව්වා මේ ළමයි. ලස්සනට කිව්වා. ඊට පස්සේ අම්මා කිව්වා එක දරුවෙකුට දරුවා පට්ටානේ කියන්නේ කියලා. මේ වයස තුනක තරම් කුඩා දරුවෙක්. අපි මේ ආගන්තුක සංඝයා කියලා කිසි වෙනසක් නැහැ. බොහෝම ලස්සනට සංසුන්ව වැඳගෙන හේතු පෙසියෝ ආරමණ පෙසියෝ කියන්න පටන් ගත්ත 24. මම හොඳට කන් ධානී කිය එක අකුරක් හරි එක වචනයක් හරි මාරු වෙයිද කියලා. මොනවත් කන්නේ බොහෝම ලස්සනට කිව්වා. ඒ මොකද සෑම ගෙදරකම උදේ පාන්දර කුඩා දරුවොත් එක හතරට අවදි වෙන්නේ. දානි හදනවා. පින්නේ පාත සූදානම් කරනවා. සංඝයා වඩන තුරු ඇතු බුද්ධ පූජා පවත්තන ඔය දේශනා කරන හැම ගෙදරකම පට්ටානි කියව. මොනතරම් වාසනාවන්තද. ඒක නිසා අපේ සිංහල රටේ තමයි මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කෙලේ. සිංහල රටේ තමයි බුද්ධ පරිනිර්වාණයෙන් පසු විශේෂයෙන් බුදුසසුන මහපොළොව කම්පා වෙමින් පිහිටියේ. සිංහල රටේ තමයි ත්‍රිපිටක ධාරීන් වහන්සේලා බහුලව පහළ වුණේ. ඒක නිසා මේ අභිධර්මයේ පිළිබඳ පුදුමාකාර ගරුත්වයක් ඒ කාලේ තිබුණ බැවින් මට මතක් වුණ එක්තරා රජ කෙනෙක් යුද්ධයට යන්න කිට්ටුව තමන්ගේ බිසවට කියනවා. මම මේ යුද්ධයේදී සමාජයට මගේ ජීවිත හානි වුණොත් ඔබතුමිය මහාන වෙන්න ඕනේ. මහාන වෙලා අභිධර්මයේ කටපාඩම් කරගෙන අභිධර්මයෙන් ධර්ම දේශනාවක් කළා මට පින් දෙන්න ඕනේ කියලා. මොනතරම් පුදුමද. පසුව රජතුමා ඒ යුද්ධයේ කලුරිය කළා. රජතුමා එක ඇතා පිට හිටිය අගමැති බේරුණා. ඔහු ඇවිල්ලා යම් දාසක මේ දිසවට කිව්වා දෙවියන් වහන්සේ අපේ රජුරෝ මේ විදිහට අපවත් වුණා කියලා. එම නිසා ඒ රජබිසෝ පැවිදි වුණා මේ නිසස්මි. පැවිදිලා හොඳට අභිධර්ම ඉගෙන ගත්තා. අභිධර්ම ඉගෙනගෙන අභිධර්ම දේශනාවක් පැවැත්තුවා. අභිධර්ම දේශනේ පවත්වලා අවසානයේදී මේ මෙහෙණින් වහන්සේට ඕනෑ වුණා මේ ඇමතියාගෙන් අහන්න කොහොමද අපේ රජුරෝ අපවත් වුණේ කියලා. ඒ කියන්නේ අනුන්ගේ අතින් නෙමෙයි රජුරෝ පරදෙන් යනවා බව දැනගෙන රජුරුවන්ගේ මිනිනේ ගහගෙන හිටියේ කුඩා පිරිය. ඒකට කියන්නේ කුඩා ආශිපත. කුඩා ආශිපතින් රජුරෝ තමයි ගෙල ගසාගත්තේ. ඉතින් මේ ඇමතියා මොකද කෙරුවේ? ඇමතියාගේ තියෙන නිල වශයෙන් පැලඳගෙන වෙන ආයුධයක්. කීව දෙවියන් වහන්සේ මේ ආදීයන් වහන්සේ මෙන්න මෙහිමයි අපේ රජුරෝ මියගියේ කියලා ඇමතියා බෙල්ල කපාගත්තා. මොනතරම් ගරුත්වයක් ධර්මයේ කෙරියක්ද. මේ ඇමතියා ඇතුළේ සුගතියටම යනවා. මොකද අපි ධර්ම දේශනාවක් අහලා හිත පැහැදීමෙන් මේ සිදුනේ. මේ ඔය වාගේ සිදුවීම් අපේ ලංකාවේ තියෙන්නේ ඒ ඈතාතීතයේ බොහොම ගරුත්වයෙන් මේ අභිධර්මයේ පිළිබඳව භාවිතයක් තිබුණ බවයි. එනිසා දැන් වර්තමාන කාලයේහි අභිධර්මයේ ගැන බොහෝ දිනාගේ නොසැලකිල්ලක් පවත්නා බැවින් මේ ගැඹීර වූ උත්තරීතර වූ එවාගෙම අතිසින් ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ධර්මයේ තියෙන සාරවත්ම කොටස වෙන අභිධර්මයේ පිළිබඳව නිවැරදි අවබෝධයක් අපි ලබන්නට ඕනේ. එවාගෙම ඒක තවත් බොහෝ දෙනා වෙත බෙදා දෙන්නට ඕනේ. ඒ සඳහා අපි සියලු දෙනාම අදිෂ්ඨාන සභා ගන්න අතර අද මට ආරාධනය තියෙන්නේ චෛතසික සම්බන්ධ කෙටි විවරණයක් කරලා සාකච්ඡා පටන් ගමු කියලා. මේ ගාථාවේ කියවුණ ඒක උප්පාද නිරෝධාචේ ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා දිපඤ්ඤාසේ ධම්මා චේතසිකා මතා කියලා. එතකොට චේතෝ යුත්තා සිතේම හටගන්නා වූ දිපඤ්ඤාස ධම්මා
ධර්මතා 52. ඒක උප්පාද එකට උපදින බැවින්ද ඒක නිරෝධ එකටම නිරුද්ධ වෙන බැවින්ද ඒක ආරම්මන එකම අරමුණක් ගන්නා බැවින්ද ඒක වස්තුකා එකම වස්තුවක පීඨන බැවින්ද මේ කාරණා සතරෙන් සතර සම්ප්‍රයුක්ත ලක්ෂණෙන් යුක්ත වූ චේතෝ යුත්ත සිතෙහි යෙදුනා වූ මේ දෙපනසක් වූ ධර්මයෝ චේතසිකා මතා චෛතසිකයෝ යයි දන්නා ලද. එතකොට මෙහිදී සඳහන් වෙනවා සිත පිළිබඳව. දැන් අර ඉස්සර ධම්මපදයේ තියෙන මුල්ම ගාථා දෙකක මනෝ පුබ්බංගමා ධම්මා කියලා හැම චිත්තචෛසික ධර්මයකට පෙරටුවගන්නේ සිත. ඒ සිත මුල් කොටගෙනයි සිත ප්‍රධාන කොටගෙනයි සිතිනුයි මේ චෛතසික තියෙන ධර්ම සම්භාරය හටගන්නේ. ඒ සිතත් එක්ක එකවර උපදිනවා නම් එකම අරමුණක් ගන්නවා නම් එකම වස්තුවක නම් පිහිටියේ එකවරටම නිරුද්ධ වෙනවා නම් ඒ ලක්ෂණ හතරට කියනවා සතර සම්ප්‍රයෝග ලක්ෂණය කියලා. සතරාකාරයෙන් මිශ්‍ර වූ ලක්ෂණය. එතකොට මේ සිත පිළිබඳව මිශ්‍ර වීම ක්‍රම රාශියක් තියෙනවා. ඒ කියන්නේ දැන් ලෝකේ පහළ වෙනවා සමාත මහා දාමරික සොරු. මේ දාමරික සොරුන්ට එකතු වෙන්නේ එවැනි සොරු කණ්ඩායම්. එවැනි කණ්ඩායම් එකතු වෙනවා. ඒ වාගේ සිතේ අකුසල පැත්තට යොමු වීමේදී ඒ අකුසල සිතට එකතු වෙන්නේ අකුසල චෛතසික ධර්ම. ඒවා කණ්ඩායම් වශයෙන් සම්බන්ධ වෙන එක එක සිතට. ලෝභ මූල අකුසල සිතේ පළමුවෙනි සිත ගැන බැලුවොත් එතන කණ්ඩායම් ඉන්නවා 19 දෙනෙක්. ඊළඟට එහෙම සසංකාරී සිත ගැන බැලුවොත් එතන ඉන්නවා 21 දෙනෙක්. ඒ වගේම තවත් හිතක ඉන්නවා 19 දෙනෙක්. අයිමත් සසංකාරිකයේ තියෙනවා 21 දෙනෙක්. ඊළඟට තව තැනක තියෙනවා 18 දෙනෙකුගේ සමාගමක්. තවත් තැනක 20ක සමාගමක්. මේ වාගේ අකුසල සිත්වල 19 21 18 20 ඔය විදිහට කණ්ඩායම් හැදිලා මේ අකුසල් කරන්න හිත එක්ක සම්බන්ධ වෙනවා. එතකොට සහභාගී වෙන සම්ප්‍රයුක්ත වෙන චෛතසික ධර්ම ඒ සිතත් එක්කම එකට උපදින්නේ එක වස්තුවක. සිතත් එක්ක එකම අරමුණක් ගන්නෙ. සිතත් එක්කම එකවර භංගයට නැතිවීමට පත්වන්නේ. එතකොට මේ නිසාම මේකට කියන චේතස නියුත්තා චේතසිකා සිතේ නියුක්ත වූ චෛතසිකයෝයි. එතකොට යම් කිසි හොර දෙටුවෙක් නම් ඒ හොර දෙටුවාට අනුවර්තිනේ වෙනවා ඒ කණ්ඩායම අනුගාමිකයෝ. හොර දෙටුවාගේ නියමයේ තමයි ඒ අනුගාමිකයන් අනුගමනය කරන්නේ. ඒ වගේ තමයි අකුසලයට ප්‍රධාන වශයෙන් හිත පෙරට වෙනකොට ඒත මේ චෛතසික ධර්ම අනුවර්තිනේ වෙමින් ඒ සිතේ ශක්තිය ධෛර්යමත් කරමින් ඒ තමන්ගේ අකුසල කර්මයේ සම්පූර්ණ කරනවා. කුසල පැත්තේත් ඒ වාගේ. කුසල පැත්තේ කියනකොට දැන් අපේ ආගමික බෞද්ධ සංගම් තියෙනවා. සීල සමාදාන සංගම් තියෙනවා, දාන සංවිධාන සංගම් තියෙනවා, ඒ වගේම ධර්ම සම්මන්ත්‍රණ සංගම් තියෙනවා. තවත් තවත් ඉතින් කුසල ධර්මයන් සම්බන්ධව ආගමික කටයුතු සඳහා මේ ඇති වෙනවා සමිති සමාගම්. අර බුද්ධ කාලේ ඉඳලා තියෙනවා ධම්මික සමාගම කියලා 500ක්. ඔය 500ේ ශාඛා 500ක් තිබුණා. එක එකනට එක එක ශාඛාවක 500 බැගින් පිරිස හිටියා. ඔක්කොම එකම සමාගමක එකම විදිහේ ආගමික කටයුතුල යෙදෙන කණ්ඩායම් 500ක්. 501ක්. ඒත් මෙන්න මේ වාගේ තමයි කුසල ක්‍රියාවන් සඳහා යෙදෙන සිතෙහි ඊට සම්බන්ධ වෙන කණ්ඩායම් ඉන්නවා. ඔය කුසල පැත්තේ වගේම ක්‍රියා සිත්වලත් විපාක සිත්වලත් ඒ ඒ தත්ත්වයට සම්බන්ධ වෙන චෛතසික කණ්ඩායම් තියෙනවා. අර අකුසල පැත්තේට සම්බන්ධ වෙන කණ්ඩායමේ පිරිස අඩුයි. කුසල පැත්තේ ඊට වඩා ඉහළයි. වැඩිම චෛතසික සම්භාරයක් එකතු වෙන්නේ ලෝකෝත්තර ප්‍රථම ඥාන සම්ප්‍රයුක්ත සිතේ. එතන තියෙනවා සිතත් එක්ක චෛතසික ධර්ම 36ක් බැගින්. ඔය දෙක 36, 35, 34, 33, 33 ඔය දෙක එකතු වෙනවා. ඊළඟට මහාගත සිත් වලින් ප්‍රථම ඥාන සම්ප්‍රයුක්ත කියන්නේ රූපාචර කුසල සිත, විපාක සිත, ක්‍රියා සිත් වල ඒ විදිහටම 35, 34 ආදි වශයෙන් බෙදි බෙදි එනවා.
කාමාචර කුසල් සිත්වල එකවර යෙදෙන්නේ නම් අර විරති අපමඤ්ඤා පහ වරින් වර යෙදෙන සුළු බැවින් එකවර 34ක් 33ක් එවාගේ යෙදෙන්න පුළුවන් සංග්‍රහමින් වශයෙන් නම් 38ක් යෙදෙනවා ඉතින් මේ විදිහට සලස බැලීමේ අඩුවම අඩු ඡායසික සංග්‍රහයක් තියෙන්නේ දෙපස් විඥාන සිද්ධායත පමණයි ඒ තියෙන අඩුම කණ්ඩායම ඡායසික ධර්ම 7ක එකතුවක් එතකොට මේදී වචනාර්ථ වශයෙන් හඳුන්වන්නේ චිත්ති චින්තායන් කියලා කියන ධාතු ප්‍රකෘතිය. චින්තනයේ චිති ධාතු. ඔය චිති ධාතුවෙන් පරව ප්‍රත්‍යකෙදල තමයි චිත්තං කියන මේ පදෙත් හැදෙන්නේ. මේ චිත්තං කියන මේ ධර්මයේත සම්බන්ධතාවක් ඇති. එහෙනම් එකට උපදින, එක වස්තුවක උපදින, එක අරමුණක් ගන්න එකම වෙලාවේ නැස්මි බිඳී යන්නේ සුළු ලක්ෂණ හතරෙන් යුක්ත වූ යම්කිසි ධර්මතාවක් සිතේ යෙදෙනවා නම් ඒකට කියනවා චේතසේ නියුත්තං චේතසිකං කියලා. සිතට කියනවා නම් රාශියක් එකක් තමයි චේත කියලා. චේත මනෝ චිත්ත මානසං ඔය වගේ නම් රාශියක් තියෙනවා. එයින් මේ චේත සංඛ්‍යාත සිතෙහි නියුක්ත වූ චේතසික කියන නමින් හැඳින්වෙනවා. මේක නිසා ඡායසික කියලා කියන්නේ අමුතුවෙන් වෙනම ක්‍රියාකාරී ධර්මයක් නොවේ සිතත් එක්ක එකට එකමුතු වෙලා එක වැඩක් කරන පිරිසක්. ඒ විදිහේ සලකා ගන්නට ඕනේ ඒකේ තියෙන විභාග රාශියක්. පළමුවෙන් කියනවා සර්වචිත්ත සාධාරණමි හත් දෙනි. කුසල කුසල විපාකා ක්‍රියාවට පැතිරි සුදුසු පරිද්දෙන් විහිදී පවත්නා බැවින් ප්‍රකීර්ණකම නමින් තියෙනවා හයක්. අකුසල සිත්වල පමණක්ම උපදින බැවින් එවැනි සිත් ඡායසික ධර්ම 14ක් තියෙනවා. සෝබන සිත් 59යි. අනිවාර්යෙන් එකට මේ දෙන්නේ ඡායසික ධර්ම 13 මේ 19ක් තියෙනවා. ඒ වගේම අප්පමඤ්ඤා නමින් සිත් 28ක පමණක් යෙදෙන ධර්මතා දෙකක් තියෙනවා. ඒ වගේම විරති නමින් සිත් 16ක පමණක් යෙදෙන ඡායසික ධර්ම 3ක් තියෙනවා. එවගේම ප්‍රඥා ඉන්ද්‍රිය නමින් සිත් 47ක පමණක් යෙදෙන එක ධර්මයක් තියෙනවා. මේවා සම්ප්‍රයුක්ත වශයෙන් 16 ආකාරයකින් සම්ප්‍රයුක්ත ණය හඳුන්වනවා. සංග්‍රහමින් වශයෙන් 33 ආකාරයකින් සංග්‍රහයටපත් වෙනවා. ඉතින් ඒවා සම්බන්ධ දිග විවරණයක් මේ අද ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් වෙලා තියෙන බව පෙනෙනවා. එතකොට මේ සම්බන්ධව ඉතා වැදගත් කරුණු රාශියක් අපට දැනගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ මේ එක එක චෛසිකයක් පිළිබඳව තියෙනවා ලක්ෂණ ස්වභාව ශස පච්චුපට්ඨාන ප්‍රදත්තාන කියන ලක්ෂණ හතරක්. ලක්ෂණ කියන්නේ හැම චෛසික ධර්මයකටම පෞද්ගලික වශයෙන් තියෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට ඒ එක එක චෛසිකයෙන් සිදුවෙන ක්‍රියාකාරීත්වයක් තියෙන එක තමයි රසය කියන්නේ. ඒ වගේම හිතට අරමුණු වෙන ආකාරයක් තියෙන එකට කියනවා පච්චුපට්ඨාන කියලා. එවගේම ඒක එක ඡායසිකයට ආසන්න හේතුවක් තියෙනවා. ඒකට කියනවා පදත්තාන කියලා. පදත්තානිකෙන් ළඟම උපකාරක හේතුව. එතකොට ස්වභාව ලක්ෂණීයටි කියනවා මෙතන ලක්ෂණ කියලා. සඳහන් කරනවා නම් මේ පළවෙනි අසුගාම පස්සේ කියන එක. පස්සේ කියන ඡායසිකය ඒ නමින් කියවෙන්නේ පුසන ලක්ෂණයටයි ඉන්නේ පස්සේ කියන්නේ. පුසන ලක්ෂණ. ඒ පුසන ලක්ෂණී කියන අවස්ථා දෙකක්. ආරම්මන කුසෙන එවැගේම ලක්මේ නාම ධර්මයන් එක කුසණී කියලා ආරම්මන සංඝට්ටනේ කියලා කියනවා එතන ආරම්මන සංඝට්ටනේ කියන්නේ පංචද්වාරයේට පංචද්වාරයේට අරමුණු යැටීමෙන් කියන ආරම්මන සංඝට්ටනේ ඒක පස්ස ඡයසිකේ නොයි පස්ස ඡයසිකේ කියන චිත්තසංතානේ චිත්තසංතානේහි හැම සිතක් ගානේ යෙදෙන ධර්මතාවක් පස්සේ එතන හඳුන්වන්නේ සිතයි ඒ අරමුණයි එවැගේම ඡයසක ධර්මයි ඔක්කොම එක්කාසු කිරීම දැන් අත් දෙක අත්ල දෙක වෙන වෙනම තියෙනවා අත් පොඩි ගාන කෙනෙක් අත් දෙක එකතු කරනවා ඒ අත් දෙක එකතු කිරීමෙන් අත් දෙකේ ස්පර්ශයක් ඇති වෙනවා ඒ වාගේ තමයි අර ලක් වෙන අරමුණයි චිත්ත ඡයසක ධර්මයයි ධර්මයි එකට සම්බන්ධ කරන එකට පුෂණය කරන ස්පර්ශය කරන ධර්ම ස්වභාවයට කියනවා පුෂණ ලක්ෂණය කියලා. ඒක පස්සය. එවැගේම එහි ක්‍රියාකාරීත්වයේ ආරම්මන සංඝට්ටන රසු.
ඒ තමන් ගන්න යම් අරමුණක් තියෙනවා ඒ දොරටුවට අනුරූපව ලැබුණු අරමුණ ඒ අරමුණ එක්ක චිත්තචෛසික ධර්මයන් එකතු කරගන්න ඒකයි සංඝට්ටනිය කියන්නේ මෙතන මේ ගන්ඨාරේ ගහන්න වගේ එකක් නෙමෙයි එවාගෙම සම්නිපාත පච්චුපට්ඨානෝ මේක වැටෙන්නේ කොහොමද යම් කිසි ආරම්මණයයි චිත්තචෛසික ධර්මයේ එකතු වීමක ආකාරයයි සම්නිපාත එක්වීමේ ආකාරයෙන් වැටෙනවා එවාගෙම ආපාතගත විසේ පදට්ඨානෝ ඒ අරමුණක් යම් කිසි දෙයක් ඉදිරිපත් වීම නිසානේ මේ ස්පර්ශය ඇති උනේ එනිසා ඒ අරමුණ ආපාතගත වීම හමු වීම ඉන්ද්‍රියයට හමු වීම තමයි මේකට ප්‍රධානම ආසන්නම හේතුව කාරණේ මෙන්න මේ එක එක චෛසිකයක් ගානේ 52කටම තියෙනවා ලක්ෂණ ස්වභාව ලක්ෂණ කාස කියන්නේ ක්‍රියාකාරීත්වය පච්චුපට්ඨාන කියන්නේ තමන් ඉහිතට අරමුණු වෙන ආකාරය පදට්ඨාන කියන්නේ ප්‍රධාන ආසන්න හේතුව මේ ඔක්කොම අපි ඉගෙන ගන්නට ඕන විපස්සනා වැඩන කෙනෙකුට දැන ගැනීම සඳහා විපස්සනා වඩන්නේ කොහොමද දැනගෙන තියෙන්න ඕන. ඒ වගේම මෙහිදී අපේ චිත්තසංතානයේ පහළ වෙන සික්කේලිය පිළිබඳව සියල්ල දැනගෙන ඒ එක එක සිතකට මේ ඡායසික ධර්මයන් යෙදෙන හැටි අපි අරමුණු කරලා තේරුම් අරගෙන තියෙන්න ඕන. පටිසන්ධි සිත් මෙහෙමයි, භවංග සිත් මෙහෙමයි పంచద్వారా వర్జనికేన అహేతుక మనోధాతు మేమై పంచ విజ్ఞాని సిద్ మేమై సంపటిచ్చని సిద్ సంతియని సిద్ వత్తపని సిద్ అకుశల జవం సిద్ కామాచర కుసం జవం సిద్ వాగేమ కామాచర విపాక సిద్ కామాచర క్రియా సిద్ సూపాచర కుసా సిద్ విపాక సిద్ క్రియా సిద్ అరూపాచర కుసా సిద్ విపాక సిద్ క్రియా సిద్ వాగేమ కదారమ్మని సిద్ චුති සිත්තියන මේවා කොහොම අපි දැනගෙන තියෙන්න ඕනේ විපස්සනාට ප්‍රථමයෙන් එක එක සිතක් ගානේ යෙදෙන ඡායසික ධර්මයන් හොඳින් තේරුම් ගන්න තියෙන්න ඕනේ ඒ තේරුම් ගැනීමට අපේ මේ සාකච්ඡා බොහෝසෙන් උපකාර වෙනවා එනිසා මේ ධර්මයේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරමින් අද මේ පැමිණි ගරුතර ස්වාමින් වහන්සේලා පිරිසත් එවාගෙම මේ සම්භාවනීය දායක මණ්ඩලයේ ධර්මකාමී සෑම දෙනාමත් එක්කාසු වෙලා ඊටාම සාවධානව සමාග්‍රී පිහිටාගෙන ඔවුනොන් අතර මේ සම්බන්ධ අදහස් හුවමාරු කර ගැනීමට පුළුවන් වෙන හැටියෙන් මේ ධර්ම සාකච්ඡා පවත්වනු ලැබේවා ඉමඟින් අපේ චිත්තසංතාන තුළ සම්මාදිට්ඨි මුල් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග වැඩේවා බෝධිපාක්ෂික ධර්ම 37 වැඩේවා පාරමී දාය වැඩේවා එමඟින් අපේ සංතානෙහි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග මග්ගංග ධර්ම විෂද වෙලා අපට තව තවත් ධර්මාඥානෙ භාවනාඥානෙ ප්‍රතිපත්ති ඥාන දියුණු තියුණු කරගෙන ප්‍රාර්ථනා කරන අධිගමයකින් ආරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අජනාමර සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාමාන්‍යයෙන් මේ ස්ථානයේ
මේ පැමිණලා ඉන්න මේ කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්න මේ හැම දිනම අභිධර්මයේ විශේෂ පිළිබඳව කියන දැනුමක් තියෙන අය. ඒ පිළිබඳව හැදෑරීමක් සිද්ධ කරන අය. ඒ නිසා මේ සමාජයේ මතුවන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේදී මම කල්පනා කළා සාමාන්‍යයෙන් අපි හැමදෙනාම පොදුවේ මේ කරුණු කාරණා සම්බන්ධයෙන් දැන් අපි ගත්තදී වෙනම පස්සය කියන චෛතසිකය සංඥා කියන චෛතසිකය වේදනා කියන චෛතසිකය මේ ආදී චෛතසික පිළිබඳව ඉතාම මූලික වැටහීමක් ඇතිව ඉන්න අය. ඉන්න මම කල්පනා කළා පොඩ්ඩක් අපි සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න කරුණු කාරණාවන් නැවත සිහිපත් කරවා ගැනීම කොහොමද වැදගත් වෙනවා. නමුත් එහෙම සිහිපත් කරගන්නා ගමන්ම ඊට අමතරව අපට ඒ කරුණු සම්බන්ධයෙන් උපමාවක් උදාහරණයක් ආදියක් සහිතව තවදුරටත් කරුණු ටිකක් හදාගන්නට මේ වෙලාවේදී අවස්ථාව යොදා ගන්නට ඕනේ කියලා. අනිවාර්යයෙන්ම මම කල්පනා කළා එහෙම පිළිතුරු ලබා දීමේදී ඒ සම්බන්ධව ඉස්තර කියලා තියෙන යම් ග්‍රන්ථයක් ආශ්‍රය කරගත්තොතින් මේ ලබා ගන්න පිළිතුර වඩා සාර්ථක වෙයි කියලා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නවලට ලබා දෙන පිළිතුරු සම්බන්ධයෙන් මම මේ අහන කරුණු සම්බන්ධයෙන් මූලික පැහැදිලි කර දීම ප්‍රයත්න සිද්ධ කරන ගමනේදී විශේෂයෙන්ම දැන් මේ පොත වෛද්‍ය අමරදාස ගර්ණපාල මහත්මයා විසින් සංග්‍රහ කරපු අභිධර්මාර්ථ ප්‍රදීපිකා කියන ග්‍රන්ථය සාමාන්‍යයෙන් අභිධර්මාර්ථ සංග්‍රහය කියන මේ පාලි පොතට ලියවිච්ච සංග්‍රහ ග්‍රන්ථ අතරින් විවරණ ග්‍රන්ථ අතරින් ගොඩක් වැදගත් තැනක තියන්න පුළුවන් තවිස්තර පුස්තකයක් මේක. මේ පොත කාණ්ඩ දෙකකට නිරූපණය කරලා තියෙන ඉතින් මම අදහස් කළා මේ පිළිතුරු ලබා දෙනවා සමගම පොඩ්ඩක් මේ පොතේ තියෙන කරුණු සාක්ෂි කරගත්තොත් අපේ දැනුමට වඩාත් වැදගත් වෙයි කියලා. දැන් චෛතසික කියන මොනවද? මේ චෛතසික වල ක්‍රියාකාරීත්ව පරිවර්ගයේ තියෙන කාරණාව අපේ නායක මහින්දානන් වහන්සේ විසින් ධර්මානුකූලව බොහොම හොඳින් පැහැදිලි කරලා දෙන්නට යනවා. ඒ අනුව චෛතසික කියන්නේ සිතක් උපදින කොටම සිතක් සමග හටගන්නා සිත සමග නිරෝධියට පත්වන සිත ගන්න ආරම්භණයෙන් ගන්න සිත පවතින වස්තුවම ඇසුරු කරගෙන පවතින ධර්මතාවන්ත. එහෙමනම් යම් අවස්ථාවක යම් චෛතසිකයක් පහළ වෙනවා නම් ඒ චෛතසිකේ බවදාව අනිවාර්යෙන් පහළ වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම සිතක් සමුගම තමයි හටගන්නේ. ඒ වගේම යම් සිතක් හටගන්නවා නම් යම් වෙලාවක එතනදී ඒ සිත තනියම පහළ වෙන්නේ නැහැ. චෛතසිකයක් සමුගම තමයි ඒ සිතේ පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ ප්‍රශ්නය ඇතුළට ආපු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට අපි ඉස්සෙල්ලා පොඩි ප්‍රවේශයක් ලබා ගනිමු. චෛතසික කිව්වට පස්සේ ඉස්සෙල්ලාම චෛතසික අන්‍ය සමාන රාශිය, අකුසල රාශිය සහ තෝමන රාශිය කියලා කොටස් තුනකට බෙදෙනවා. අන්‍ය සමාන රාශිය අපි ගත්තොත්ින් එහෙම අන්‍ය සමාන රාශියේ චෛතසික 13ක් තියෙනවා. සර්වදීස සාධාරණ චෛතසික 7යි, පවින්නක චෛතසික 6යි කියලා. එතකොට මෙන්න මේ චෛතසික පළවෙනි චෛතසික රාශියේ පළවෙනි කොටසේ වන සර්වජිත සාධාරණ චෛතසික 7 අපි ඉතලා ඒ චෛතසික 7ේ නම් ටික නැවත මතක් කරගනිමු. ඒ තමයි හර්ථ, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවි ඉන්ද්‍රිය සහ මානසිකාන කියලා කියන්නේ. කොහොමද දැන් එතුමිය අහපු ප්‍රශ්නෙට අපි ප්‍රවේශ වෙන්නේ දැන් මේ එතුමිය ඇදුවේ හත්ය සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට හත්ය සම්බන්ධව කරුණු තේරුම් ගන්න කලින් මොකද්ද මේ හත්ය, මේක යෙදෙන්නේ කොතනද කියන කාරණේ දැනගන්නට ඕනේ. අන්න ඒ නිසා තමයි මේ මූලික තේරුම් ගැනීම අප විසින් සිද්ධ කරගත යුතු උනේ. ඉතින් මේ හත්ය ආදී කොට ඇති චෛතසික කොටස, මේ චෛතසික හතට අපි කියවනේ
සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. මෙයාට සබ්බචිත්ත සාධාරණ චෛතසික කියන හේතුව තමයි මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ධනයට අයිති වෙන මේ චෛතසික හත කුසල අකුසල විහෙදයක් නැතිව. සෝභන චිත් අසෝභන චිත් කියන මේ ඕනෑම චිත්තක් සමග එනවා. පොදුවේ කියනවා නම් සමස්ත චිත් 89 හෝ 120 සමගම මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික යෙදෙනවා. එතකොට හත්ය කියලා කියන්නේ මේ විදිහටම ඕනෑම සෝභන රූපෝ අසෝභන රූපෝ චිත්ත සමග යෙදෙන චෛතසිකක්. අනිවාර්යයෙන්ම මොනෑම චිත්තක් නම් මේ හත්යෙන් තොරව හටගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. හත්ය කියන කාරණාව අපි සාමාන්‍යයෙන් තේරුම් කරගන්නවා සිංහලෙන් ස්පර්ශය හැටියට. ස්පර්ශය කියනකොට පස්සේ අපිට හිතට දැනෙන ගැටීම වගේ අදහසක්. ගැටීම වගේ අදහසක්. එතකොට ගැටීම කියලා කිව්වට පස්සේ අපිට ඒ ගැටීම කියන අදහස එක්කම හිතට දැනෙන අදහස මොකක් හරි එකක් ඇවිල්ලා අපේ ඇඟේ හැප්පෙනවා කියන අදහසක්. දැන් ඒ විදිහේ හැප්පීමක් නැත්නම් ඒ විදිහේ ස්පර්ශයක් තියෙනවා. හැබැයි මෙතන මේ සයිටිෆික සම්බන්ධයෙන් කතා කරන ස්පර්ශය එවන්දු එකක් නෙවෙයි. දැන් ඒ කලින් අපි කතා කරපු ස්පර්ශය රූප ධර්ම සම්බන්ධයෙන් තියෙන ස්පර්ශය. ඒක බොහොම රළු එකක්. බොහොම පරිණත දැනෙන එකක්. මෙතන සයිටිෆික ඇක්ටිවිටියල් දැක්වෙන ස්පර්ශය නාම ධර්මයන් සම්බන්ධයෙන් තියෙන ස්පර්ශය. එතකොට නාම ධර්මයන් සම්බන්ධයෙන් ස්පර්ශ වෙනවා කියන එක අදහස අරමුණේ රසය හොඳින් විඳ ගැනීමට හැකි ආකාරයෙන් අරමුණ සමඟ සම්බන්ධ වෙනවා. අනිත් තැන මෙතෙන් ඉස්සරහ හැටියට හඳුන්වන්නේ අරමුණේ රසය හොඳින් විඳ ගැනීමට හැකි ආකාරයෙන් අරමුණ සමඟ සම්බන්ධ වීම කියනවා. එතනින් අරමුණත් එක්ක සම්බන්ධ වීම කියන කාරණාවෙදී අපිට වැදගත් වෙන ප්‍රශ්නයක් නැගෙන ඒ තමයි මොකද්ද මෙතෙන්දී නැගෙන ආරම්භය කියන්නේ. අන්න එතකොට අරමුණ ගැස්සට පස්සේ අපි ඇතින් දකින රූප තියෙනවා, කනින් අහන ශබ්ද තියෙනවා, නාසයෙන් ඉඳින ගන්ධයන් තියෙනවා, දිවෙන් ලබන රස තියෙනවා, කයින් ලබන ස්පර්ශයන් තියෙනවා, මනසින් ලබන අරමුණු තියෙනවා. ධම්ම කියලා කියව හඳුනනවා. මෙන්න මේ කියන කාරණා හයම මෙතෙන්දී ස්පර්ශය කියන නාමයට ඇතුළත් වෙනවා. එතකොට ඇසින් ඇස සමග රූපය ගැටීම කියන කාරණාව නෙවෙයි මෙතන ඉස්සත් චෛතසික කියන මේ හඳුන්වනවානේ. ඇස සමග රූපය ගැටීමේ සිද්ධිය සිදුවෙන අවස්ථාවේදී අපේ මනසට යම් කිසි දැනීමක් කියලා හැදෙනවා. අන්න ඒක තමයි මෙතෙන්දී පස්සේ හැටියට හඳුන්වනවානේ. ඊට පස්සේ කල සමග ශබ්දය පරිච්ඡේදයේදී මනසට දැනෙන ස්වභාවයක් තියෙන එක තමයි මෙතෙන්දී පස්සේ හැටියට හඳුන්වනු ලබන්නේ. දැන් මේ විදිහට ප්‍රධාන වශයෙන් අපි ගත්ත දෙයින් ද්වාර පහම උතරගෙන ස්පර්ශ පහක් හට ගන්නවා. ඊළඟට හදේ වස්තු මූලයෙන් ස්පර්ශයක් හට ගන්නවා. එතකොට මේ ද්වාර පහ මූල කරගෙන හට ගන්නා වූ සෑම ස්පර්ශයක්ම හරියාකාරව වැඩිම සිද්ධ වෙන්නේ අපි බැලුවොත් තියෙන හදේ වස්තුවක් දෙකයි. දැන් ඒකට අපි උපමාවක් තේරුම් ගන්නවා නම් මැද විශාල කණ්ණාඩි වලින් අදපු ස්තම්භයක් තියෙනවා යම් කිසි ශාලාවක්. වටේට තියෙන කුංචි කණ්ණාඩි වලින් අදපු ස්තම්භ පහක්. ඒ පහ මත තමයි මේ ශාලාව පිහිටලා තියෙන්නේ. එතකොට දැන් අර පැත්තකින් තියෙන ස්තම්භයක මොකක් හරි ඡායාවක් වැටුනොත් මොකද වෙන්නේ? ඒක අනිවාර්යයෙන්ම මැද තියෙන ස්තම්භයකට වැටෙනවා. අන්න ඒ වගේ තමයි මේ සක්කු සෝත ධාන ජීවහා කාය කියන මේ ආයතන පහ සම්බන්ධයෙන් යම් සත්‍යයක් ඇති වෙනවා. අනිවාර්යයෙන් මේක හදේ වස්තුවේ ස්පර්ශ වීම සිද්ධ වෙනවා. අනේ හදේ වස්තුවේ ස්පර්ශ වීම සමගම තමයි මේ චිත්ත විද්‍යාව හට ගැනීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. එතකොට අපි කතා කරන්නේ සංඛාතය කියන මාතෘකාව සම්බන්ධයෙන්. එතකොට දැන් මේ සංඛාතය හා සමග සම්බන්ධ වෙන මේ හත් චෛතසිකය කියන එක දැන් මොකක් හරි අරමුණක් යම් ඉන්ද්‍රියක ගැටෙන අවස්ථාවක් යම් අවස්ථාවක් තියෙනවනම් අනේ ඉන්ද්‍රියේ ගැටීමේ අවස්ථාවක් එක්කම මානසිකව හටගන්නා වූ දෙයක්. එතකොට මේ හත්ත දෙන චෛතසිකය අනිකුත් චෛතසික අතර මුල් තැනට පත් කරලා තියෙනවා.
දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා චෛතසික කියන ඒවා මේක ඉස්සරහට ගන්නවා මේක පස්සට ගන්නවා කියලා කතාවක් ඇත්තේ නැහැ. නමුත් මේ හත් චෛතසිකයේ මොකක්ද ලබා දීලා තියෙන්නේ දැන් මේ චෛතසික කියන සංකල්ප ධර්ම කියන කියලා එකට හට ගන්නවා වුණාට කෘත්‍යයක් නිරගත්තු තියෙන ඉස්සරහම චිතුන කෘත්‍ය තමයි හත් කියන කෘත්‍ය. එතකොට ඒ හත් කියන කෘත්‍යයක් නිරගෙන ඉස්සර සිදුන නිසා තමයි මෙතන හත් චෛතසිකය ඒකත් නෙවෙයි කලින් භවයේදී ගතපු කර්ම කර්ම නිමිති ගත නිමිති තියෙනවා නම් ඒ කියපෝ කාරණාවන් භවංග සිත් සමග සම්බන්ධ කරන ලබන්නේ ගැටීම් ඇති කරන ලබන්නේ මේ හත් චෛතසිකය විදිහින්ම තමයි. එතකොට හත් චෛතසිකයේ හට ගැනීම නිසා මොකද වෙන්නේ? වේදනාවේ හට ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම හත්යේ තියෙන එක සත්‍යයන්ගේ ජීවත් වීමට ආහාරයක්. සත්‍යයන්ගේ මේ චිත්ත සංගතිය පැවැත්වීමට ඒක ආහාරයක්. ඒ නිසා සත්‍යය හත් ආහාර හැටියට දක්වලා තියෙනවා. ආහාර සම්බන්ධව කතා කරමින් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ඒ පිළිතුර සමානයි. අපේ පූජනීය කුසලඥාන ස්වාමීන් වහන්සේගේ දේශනා බොහෝම ප්‍රසාදනීයයි. එකක් තා පැහැදිලි වෙන්නට තියෙනවා. ඒ කියන්නේ දැන් අර චක්කු සම්පස්සේ කියනකොට එහි පස්සේ හදේ වස්තුවේ හට ගන්නවා කියන එකේ බෙදෙන කියන්න ඕන තැනක් තිබුණා. ඒ කියන්නේ දැන් ඇසට වර්ණ රූපයක් සම්මුඛ වෙනකොට පළමුවීම භවංග චලන භවංග උපච්ඡේද භවංගසී ඊළඟට පංචද්වාර වර්ජින සිත් එහි තියෙනවා. පස්සේ ඒක හදේ වස්තුවටයි ඇයිද? ඊළඟට චක්කු විඥානයේ පහළනකොට ඒ පස්සේ හටගන්නේ චක්සු ප්‍රසාද වස්තු ඇසුරු කොටගෙනයි. ඒ වගේ පංචද්වාරයේහි පංච විඥානයේහි පංච විඥානයේ සමග සම්පූර්ණ වෙන පස්සය යෙදෙන්නේ පංචද්වාරික වස්තුවල පංච වස්තුවලයි. ඒක මතක තවාගන්න ඕනේ. ඒකේ ස්වාමීන් වහන්සේගෙන් නොකියවත් කියවුණා වෙනවා. ඒකන අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරමු. තවත් ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරමු. ඒ වගේම කුසල සික්ක වේදනාවේ කුසල වාසියන කපිතල් උත්තර වෙන කුසල වාසියන අවග්‍රහක වාසියන කියන අවග්‍රහක වාසියන වේදනාව ඒ ආකාරයෙන් වෙනවා. ඒක පොඩි ගත්තාම අනුභව ලක්ෂණ වාසියන අපි පස් ආකාරයෙන් ගත්තොත් කිසි කෙනෙක් ගන්නකොට දැන් සුඛ වේදනාව. ඒක සුඛ වේදනාව ගන්නකොට තියෙනවා මේකේ ලක්ෂණ වාසියන ගන්නකොට සුඛ වේදනාව ඉෂ්ට පොත්තප්ප අරමුණ ස්වාස්තික රස විදී
සිත පිනවත් ස්වභාවය. ඇතම් අරුණු ගැනීමේදී අපට සිත හිතවන ස්වභාවය. ඇතම් අරුණු ගැනීමේදී එසේ වෙනසක් පාත් වෙන්නේ නැති ස්වභාවය. පාත් කියලා එමින් කායිමකට ඇතම් අරුණු ගත්තාම සිත පිනවන ස්වභාවයක් තියෙනවා. ඇතම් අරුණු අසුන්නකොට සමාරමන ලාප්තාවු මිත්‍යලා එක්කන වාදී දස්සන විශේෂයකට පාත් වෙන්නේ. ඉන්වත් අභිධර්මී සාරද පෙරේරා මහත්මයාගේ ඒ විවරණේ සාර්ථකයි බොහොම හොඳයි. ඒක අමුතුවෙන් විස්තර කරන්නත් ඉදිරියට කරුණ යෙදෙනවා. ඒ නිසා එකින් එකට කරුණ සාකච්ඡා කරමු. මෛත්‍රණ කරුණු දෙකක් පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන්නේ උපේක්ෂා වේදනාව සහ සත්‍ය මධ්‍යස්ථා කියලා කියන්නේ පිළිබඳව. දැන් අපි දන්නවා සත්‍ය මධ්‍යස්ථා කියන චෛතසිකය අයිති වෙන්නේ සෝබන සාධාරණ චෛතසික රාගියට. සෝබන චෛතසික සාධාරණ චෛතසික 19ක් තියෙනවා සෝබන සිත්තරේදීන. ඒ සෝබන සිත්තරේදීන චෛතසික වලින් සත්‍ය මධ්‍යස්ථා කියලා හඳුන්වන්නේ නැතිහත් බව මධ්‍යස්ථ භාවයයි සත්‍ය මධ්‍යස්ථා කියලා හඳුන්වනවා. මේ සත්‍ය මධ්‍යස්ථා කියන චෛතසිකය එක පැත්තකින් අපිට ගන්න පුළුවන් උපේක්ෂාව හැටියට. ඒ උපේක්ෂාවේ කියන ගත්තාම උපේක්ෂා කියන එක අපි වැඩි වශයෙන් භාවිතා කරන්නේ වේදනා චෛතසිකය සම්බන්ධයෙන් දෙන උපේක්ෂා වේදනාව පිළිබඳව. එතකොට උපේක්ෂා වේදනාව කියලා ගත්තොත් ඒක අයිති වෙන්නේ වේදනා චෛතසිකය. සත්‍යමජ්ජතාව නෙවෙයි. සත්‍යමත්තා කියලා කියන්නේ මැදිහත් බව. මේ මැදිහත් බව කියන එක වෙනම චෛතසිකයක්. ඒක අයිති වෙන්නේ එතකොට සංස්කාර සංදිය. සංස්කාර සංදිය කියන කොට තමයි ස්කන්ධ වශයෙන් මේ සත්‍යමජ්ජතා කියන චෛතසිකේ අයිති වෙන්නේ. උපේක්ෂා වේදනාව කියන එක වේදනා චෛතසිකයට අයත්‍යක් නිසා ඒක ස්කන්ධ වශයෙන් ගන්නකොට අයිති වෙන්නේ වේදනා ස්කන්ධය කියන අපේ මේ පංචස්කන්ධයේ තවත් ස්කන්ධයකටයි අයිති වෙන්නේ. උපේක්ෂා වේදනාව කියලා අපේ පරමාත්මයා විස්තර කළා. සතුට එහෙම නැත්නම් සොම්නස කියන දෙකක්, ඒ කියන්නේ සුඛ දුක්ඛ කියන දෙකට මැදිහත්ව යම් කෙනෙක් ඒ අරමුණේ මධ්‍යස්ථ ආකාරයෙන් විඳින රසයක් තමයි උපේක්ෂා වේදනාව කියලා කියන්නේ. ඉතින්ගේ උපේක්ෂා වේදනාව කියන එකම හඳුන්වනවා අදුක්කම දුක වේදනාව කියලා. ඒක එක පැත්තකින් අපේ මේ ඉන්ද්‍රිය ධර්ම 22 පිළිබඳව සඳහන් කරන කොටත් අපිට දකින්නට ලැබෙනවා මේ උපේක්ෂා වේදනාව ඇතුළු මේ මුලින් සඳහන් කරපු සංවේදිනීය ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනස්ඛේන්ද්‍රිය, දෝමනස්ඛේන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය කියලා. ක්‍රියාතිකම් කරගෙන බැලුවොත් ඒක සංවේදනීය ගුණවාදී පදයක් හැටියට සමාන කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වේදනා චෛතසිකයට අයිති උපේක්ෂා වේදනාව තුළින් සිදු වෙන්නේ විශේෂයෙන්ම මේ සත්‍යමජ්ජතා කියන චෛතසිකයෙන් සිදු වෙන භාවයේ නෙවෙයි. සත්‍යමජ්ජතාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අරමුණේ මැදිහත් වන භාවය. ඒක නිසා අරමුණ ගැනීමේදී ඒ අරමුණ ගැනීමේ
මැදිහත් භාවයේ ලක්ෂණ කොට පවතින ස්වභාවයයි අපි කියන්නේ සත්‍ය මධ්‍යස්ථතාව කියලා. ඉතින් අපි සිතත් චෛතසික ධර්මත් හැමදේම අපි දන්නවා එකට යෙදුනට සම්පයුක්ත ධර්මයන් වශයෙන් යෙදුනට සිතත් ඒකේ දෙන චෛතසික ධර්ම රාශියක් කියන්නට පුළුවන්. ඒ හැම චෛතසිකයකටම අයිති වෙන වෙනම කෘත්‍යයන් රාශියක් තියෙනවා. ඒ වෙන වෙනම තමන්ටයි කෘත්‍යයන් සිදු කරමින් මේ ප්‍රධාන කෘත්‍යයට සිත ගන්න ප්‍රධාන අරමුණට අනුකූලව පැවතීම තමයි චෛතසික වල ස්වභාවය. ඒක නිසා යම් කිසි ක්‍රියාවක් සිදු කරනකොට සිතත් සම්පයුක්ත ධර්මත් සාමූහිකව ඒ වුණා කටයුත්තට සුදුසු පරිදි යෙදී ක්‍රියා කරමින් කටයුතු සම්පාදනය කිරීම තමයි මේ කුසල චෛතසිකවලදී සිදුවන්නේ. ඒ කුසල කරනකොට මේ මෝහ උද්දච්චාදී පාපගති යෙදුනොත් අන්න එතෙන්දී චංචල ස්වභාවයක් නොසන්සුන් ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ කුසලයේ සාර්ථකව සිදු කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්‍ර මධ්‍යතා කියන එක ඒ උද්දච්ච නැත්නම් නොසන්සුන් ස්වභාවයට ප්‍රතිපක්ෂ වූ ධර්ම ස්වභාවයක් ඇදියට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ බඳු සිතක යෙදෙන අනිකුත් දැන් අපි හිතමු අපසර සිතක් ගත්තාම ඒ අපසර සිතේ ඇති වෙන වගේ උත්සාහයෙන්ම නැත්නම් නොසන්සුන් ගතිය මේ සතර මධ්‍යස්ථාවට ප්‍රතිපක්ෂ ගතිය ඇති වෙනකොට ඒ අපසර චෛතසික තමන්ට පුරුදු පරිදි ඒවා අතිරුතු කරනවා මිසක් එතෙන්දී මැදිහත් බලක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හැමදෙස්සියම අපසරය කියලා කියන්නේ උවමනාවෙන් සිදු කරන එහෙම නැත්නම් මධ්‍යස්ථව සිදු කරන ඒ වගේම හොඳ ක්‍රියාවලියක් කිරීමේ බලාපොරොත්තුවකින් කරන දෙයක් නෙවෙයි. ඒක පාපගති නිසා ඉබේම පාපකාරී ලෝකයේ තුල සාමාන්‍ය ජනතාවගේ චිත්ත සංතානයේ ගමන් කරන්නේ පාපයට බලන. ඒක සයින්ටිෆික් නියෝගේ මධ්‍යස්ථ බවක් වමනා කරන්නේ නැහැ. නමුත් කුසලයක් සිදු කරනකොට ඒ කුසලයේ සිදු කරන්නට නම් සිත්තේ ශක්තියක් කියන්න ඕනේ. ඒ ශක්තිය ගොඩනැගෙන මධ්‍යස්ථ භාවයක් කියනවනේ. අපි මේක ඒකාග්‍රතාවයේ කියන හඳුන්වනවා. ඒ නිසා එතන කුසල ඒකාග්‍රතාවයක් ගොඩනැගුනේ නැත්නම් ඒ කුසල් කරන්නට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පාපගති ස්වභාවයෙන්ම නොහිතමු ධර්ම නිසා අමුතින් නික්මා ගන්නට උවමනාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් කුසල කරන විට ඒ ස්වභාවිකවම පාපගති වළක්වලා ඒ චිත්ත සංසතිය මුදවා ගත්තේ නැත්නම් කුසලය අකුසල මකහරවාගෙන මේ කුසලයේ සාර්ථකව කරන්නට පුළුවන්කමක් සිද්ධ වෙන්නේ නැති නිසා සෝපණ චෛතසිකයක් හැටියට කුසල සිත් වල යෙදෙනකොට මිනිමි නැතිහත් බව ඇති කරන ස්වභාවයේ ඒ චිත්ත තුළම හට ගන්නා වූ ස්වභාවයක් හැටියටයි හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඒක සමහර වෙලාවට අපේ පොත්පත් වල හඳුන්වලා තියෙනවා අස්සෝ දෙන්නේ යොදාගත්ත රථයක්. ඒ රථයේ ගෙනියන රථාචාර්යයා මේ අස්සයන් දෙන්නවම සමව ගෙනිච්ච නැත්නම් ඒ අස්සයන් දෙන්නා එක සමානව ගමන් කරේ නැත්නම් මේ රථය ගමන් කරවන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ රථාචාර්යවරයා අසුන් දෙදෙනි යොදාගත්ත රථයක් ඒ අසුන් දෙකන සමව දක්වාගෙන යන වගේ මේ සම තත්ත්වයක් නැතිහත් තත්ත්වයක් මධ්‍යස්ථ භාවයක් සිත තුළ ගොඩනැගීම සඳහා සිත තුළින්ම ඇති වෙන ගතියක් තමයි සතර මධ්‍යස්ථතාව කියලා අපි හඳුන්වන්නේ. මේකටම උපේක්ෂා කියන නම සමහර වෙලාවට අපි පාවිච්චි කරනවා මේ මධ්‍යස්ථ භාවයට. ඒතොර උපේක්ෂා කියන නම භාවිතා කළාට අපි ඒක උපේක්ෂා වේදනාව හැටියට නෙවී ගන්න. ඒ නිසා මෙතෙන්දී උපේක්ෂා වේදනාව කියලා කියන්නේ එතකොට මේ සතර මධ්‍යස්ථතාවයට නෙවෙයි වේදනා කැටිස්කේ තිබෙන ඒ තුන්මාකාරෝ වේදනාවේ එකක් හැටියටයි හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. ඊට මේ කුසලයේ සිදු කරනකොට විශේෂයෙන්ම සත්‍රමඤ්ඤතාවයේ කියන බව අපි අනිත්‍යයෙන් ඇති කරගන්න ඕනේ. මේ මැදිහත් බව තමයි අපි ඉදිරියට ගෙන ගිහිලා ධ්‍යාන වඩන්නට මාර්ගඵල ලබා ගන්නට පුළුවන් ශක්තියක් මේ කුසල සිතේ ඇති කරගන්න. ඒ කුසල සිත් ඒකාග්‍රතාවය ඇති කරගත්තේ නැත්නම් අපි හැමතිස්සෙම සිත චංචල නම් අපිට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ හොඳ කටයුතු කරන්න. හැමතිස්සෙම
ඒ සංජලත් වේනස අපේ ගමන් කරන්නේ පාපකාරී පැත්තට. ඉතින් මේ ආර්ය මාර්ග ඥානයේදී අංගයක් හැටියට සඳහන් වෙන යෙදෙන අවස්ථාවක් තියෙන උපේක්ෂාව එතකොට අපි කියන්නේ උපේක්ෂා සම්මුජ්ජංගය කියලා. ඉතින් නිර්වාණ අවබෝධයේ පිහිට ප්‍රතිපදාවක් වශයෙන් මේ උපේක්ෂාව අපිට වඩනකොට මේ උපේක්ෂාව අපිට පාරමී ධර්මයක් බවට පූර්ණේ කරන්නට පුළුවන්කම තියෙනවා. මේ ආකාරයට උපේක්ෂා වේදනාව කියන්නේ එකක්. අත්‍යමජ්ජතාව කියන්නේ සෝබන කැල්සිටිකේ සංකතියයි සෝබන සාධාරණ 19 එකක්. උපේක්ෂා වේදනාව අයිති වෙන්නේ අපේ මේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ වේදනා චෛතසිකයකයි පොඩ්ඩක් නැතිව. යකු ස්කන්ධ වශයෙන් දෙකක් අත්‍යමජ්ජතාව අයිති වෙන්නේ සංස්කාර ස්කන්ධයට වේදනාව අයිති වෙන්නේ උපේක්ෂා වේදනාව අයිති වෙන්නේ ස්කන්ධ වශයෙන් ගත්තාම වේදනා ස්කන්ධයට. තව අමතර කරුණු අපේ නායකයන් වහන්සේගෙන් ලැබෙන්නේ මේ පිළිවෙල ඉස්සරහ මතක සඳහන් කරන්නට පුළුවන් නම් කිව්වත් මුතුන් වහන්සේ අසනීපයෙන් දෙන්නේ තමයි නියම ගැන බොහොමයි මෛත්‍රී සහගත ආශිර්වාද කරනවා. අසනීපේ අමතර කරලා මේ ප්‍රශ්නේ විසඳීමේ යන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සම්බන්ධ ගොඩාක් කරුණු කියුණා. එහි අතිරේක දෙයක් කිය යුතු නැහැ. නමුත් මෙතන කෙටියෙන් හඳුන්වන එකක් තියෙනවා. එතුමාගෙන් කියවන මේ අශ්වයන් දෙදෙනෙකු යොදන ලද රථයක රියදුර දෙදෙනා සමව පවත්වීම වගේ කියලා. එතන අශ්වයන් කියනකොට මෙතන හඳුන්වනවා ආජානීය අශ්වයන් කියලා. ආජානීය ඒක වෙනසක් තියෙනවා. සාමාන්‍ය අශ්වයාට වඩා ආජානීය අශ්වයා රියදුරාගේ අදහස දන්නවා, හිත දන්නවා. වේගෙන් දුවන්න ඕනේ කියලා රියදුරා හිතුවොත් ඒගොල්ලෝ වේගෙන් දුවනවා. හෙමින් යන්න ඕනේ කියලා හිතුවොත් හෙමින් යනවා. ඒ වගේම මේ එකට සම්ප්‍රයුක්ත වෙන චිත්තචෛසික ධර්මයන් තම තමාට අයිති ක්‍රියාවන් යෙදෙනවා. ඒ යෙදෙන හැටි බලාගෙන ඉන්න එක තමයි සතර මජ්ජත්ුපේක්ඛා කියලා හඳුන්වනවා නම් ලේසියෙන් කියන්න පුළුවන්. ඒක තවත් කියනවා සමවාහිත ලක්ෂණය කියලා. සමවාහිත කියන්නේ මේ සමල බර උසුලනවා මේ චිත්තචෛසික ධර්මයන්. ඒ තම තමාට නියමිත ක්‍රියාවන් යෙදෙමින් සමව පවතිනවා. ඒ පවතින බව බලාගෙන ඉන්නේ කවුද? සතර මජ්ජත්ුපේක්ඛාව. එවාගෙම පක්ෂපාතෝපච්ඡේදන රසා කියලා කියන ක්‍රියාවක්. එක පැත්තකටවත් මෙයා බර නැහැ. එක පැත්තකටවත් බර නැහැ. එක චිත්තචෛසික ධර්මයකට බර නැහැ. හැම දිනාටම සාධාරණව මෙයා බලාන සිටිනවා. ක්‍රියාකාරී වෙන්නේ නැති. එවාගෙම ඌනාදික නිවාරණ රසා. ඒ චිත්තචෛසික ධර්මයන්ගේ උස්පහක් බව බලක් කරනවා. උස්පහක් බව බලක් කන්නේ මෙයාගේ දලා සිටීම නිසයි. දැන් අපි හිතමු ලොකු ආගමික වැඩ කෙදලා ඉන්නකොට නායකතුමා බලන් ඉන්න අනිත් ඇත්තන් දිහා. ඒ ඇත්තටවට තම තමාට නියමිත වැඩ හරියටම කරනවා. ඒ වාගේ. එනිසා මේ චිත්තචෛසික ධර්මයන් පිළිබඳ අජ්ජුපේක්ඛන වශයෙන් සමව පැවැත්මයි තත්‍ර මජ්ජත් උපේක්ඛාව අනිත්‍යයෙන් ස්කන්ධ වශයෙන් බෙදා දීම බොහෝම පැහැදිලිව කියවන. එනිසා ඒ ප්‍රශ්නයට නිසි පිළිතුරු දීම ගැන පින්වත් මුතුගම මහත්මයාට දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. උපේක්ෂා වේදනාව ධර්ම විහාරංගයක් වන ආකාරය, ඒ වගේම ධ්‍යානංගයක් වන ආකාරය, පාරමිතාවක් වන ආකාරය සහ නිර්ධංගයක් වන ආකාරය පැහැදිලි කරන්න ඕනේ. ඒ වගේම උපේක්ෂා සම්බුද්ධන්වෙන් දෙවෙන්නේ උපේක්ෂා වේදනාවද සෝමනස්ස වේදනාව මහා සංඝරත්නයන් අවසරේ ධර්මකාමී සත්පුරුෂ මණ්ඩලයේ වෙත ඉදිරිපත් වූ මේ ප්‍රශ්න දෙකෙහි කෙටි තේරුව මෙහිමයි. උපේක්ඛා වේදනාව ගැන දැන් ඉතාම හොඳින් පැහැදිලි.
පින්වත් අපේ පෙරේරා මැතිතුමත් පින්වත් මුතුගු මහත්මයාත් දෙන්නගෙම වේදනාව ගැන සෑහෙන විවරණයක් කරනවා. ඒ වේදනා ස්කන්ධයට අයිති. වේදනා ස්කන්ධ ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධර්මායතන ධාතු වශයෙන් ධර්ම ධාතු මේවාට අයිති. ධම්ම විහාර නමින් හැඳින්වෙන්නේ මෙත්තා කරුණා මුදිතා තුන වැඩූ කෙනෙකු විසින් ප්‍රතිලාභ කරගන්නා ලද ධර්මතාවක් තමයි බ්‍රහ්ම විහාර උපේක්ෂාව. බ්‍රහ්ම විහාර උපේක්ෂාවසින් ක්‍රියාකාරීත්වයට පත්වෙන මුලින් සඳහන් කළේ තත්ත්‍ර මධ්‍යස්ථතා උපේක්ෂාවයි. ඒක වේදනා උපේක්ෂාව නොවේ. වෙනස තියෙන්නේ මෙත්තා කරුණා මුදිතා තුන වැඩිීමේදී එහිලා සම්ප්‍රයුක්ත වෙන්නේ සෝමනස්ස වේදනාවමයි. ඒ උපේක්ෂා වේදනාවක් යෙදෙන්නේ හැබැයි ධ්‍යාන භාවයන් දිස්තර යෙදෙන්න පුළුවන්. ධ්‍යාන භාවයට ගියානම් මෙත්තා කරුණා මුදිතා තුනේදී සම්ප්‍රයුක්තින වේදනාව සෝමනස්ස වේදනාව. බ්‍රහ්ම විහාර උපේක්ෂාව නමින් මෙතන හැඳින්වෙන්නේ తత్ర මධ්‍යත්තතා කියන ගුණයයි. එතන අරමුණු වෙන්නේ අර වේදනාව කරන අරමුණ විඳන අරමුණ නෙවෙයි. මොකද වේදනාව මේ බ්‍රහ්ම විහාර උපේක්ෂාව අරමුණු කරන්නේ සත්‍ය පුජ්‍යලයන් පිළිබඳ අරමුණක්, සත්‍ය ප්‍රඥාප්තියක්. එතන කියන්නේ මජ්ජත් පුද්ගල ආරම්මණ කියලා. ඒ කියන්නේ සැපවත් වූද දුක්පත් වූද, එවාගෙම නොයෙක් නොයෙක් තරාතිරමේ දුක් විඳින්නාවද සැප විඳින්නාවද හැම සත්‍යයන් කෙරෙහිම කම්මසකතාව සිහිපත් කිරීමෙන් ලබන අවස්ථාවක් තමයි උපේක්ඛා බ්‍රහ්ම විහරණේ. එය වේදනාවක් නොවේ. හැබැයි ඉතින්දී විශේෂයෙන් එකතු වෙනවා වේදනා උපේක්ඛා වේදනාව සම්ප්‍රයුක්ත වෙනවා ආය ධ්‍යාන හිතේ. හේතුව එම මධ්‍යස්ථතාව අරමුණු කොටගෙන සමාධිගත වෙන්නේ චතුර්ථ ධ්‍යානයයි. චතුස්ක ක්‍රමයෙන් චතුර්ථ ධ්‍යානෙ, පංචක ක්‍රමයෙන් පංචම ධ්‍යානෙ. එනිසා එතන සම්ප්‍රයුක්ත වෙන්නේ සෝමනස් වේදනාව නොවේ, උපේක්ෂා වේදනාව. ඊළඟට ධ්‍යානංගයක් වන්නේ කොහොමද කියලා තියෙනවා. උපේක්ෂා වේදනාව ධ්‍යානංගයක් වෙන්නේ කොහොමද කියලා. එතන කියන්න ඕන උපේක්ෂා වේදනාවම. හේතුව පළවෙනි ධ්‍යානෙහි සෝමනස් සහගත වේදනාව තියෙනවා. ප්‍රථම ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ සෝමනස් වේදනාව තියෙනවා. තුන්වෙනි ධ්‍යානෙ සෝමනස් වේදනාව තියෙනවා. ඒ තුන්වෙනි ධ්‍යානෙ ලබාගත් යෝගාවචරයා ඒ වසීබාධා භාවයට පත් කරගත්තෙන් පස්සේ කැමැති තාකේ පරිහරණය කළ සෑහුණාට පස්සේ එහි තියෙන්නේ දැන් පංචක ණය ක්‍රමයට අනුව ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන එකයි තෘතිය ධ්‍යානෙ තියෙන්නේ. චතුස්ක ක්‍රම නාම වශයෙන් ගත්තොත් සුඛ ඒකාග්‍රතා තමයි තුන්වෙනි ධ්‍යානෙ තියෙන්නේ. ඒ සුඛ ඒකාග්‍රතා කියන ධ්‍යානාංගේ තියෙන තැනදී යෝගාවචරයට වැටෙනවා මේ සුඛ වේදනාව ඕලාරිකයි. සුඛ වේදනාව ඕලාරික වන්නේ ප්‍රීතියට ආසන්නයි. එතන ප්‍රීතියේ සම්ප්‍රයුක්තනේ නිෂ්ප්‍රීතක සුඛයක් තියෙන්නේ. නමුත් යෝගාවචරයට තේනවා ප්‍රීතියට සමාන්තර සමීපාවක් තියෙනවා. එපමණක් නෙමේ රාගයට ආසන්නයි. මේ සෝමනස් වේදනාව රාගයට ආසන්නයි. ඒක හේතින අවදාරිකත්වයයි ආදීනවයයි කියලා උපේක්ඛා ඒකාග්‍රතා ධානාංග සාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරලා ඒ සඳහා අර තමන්ගේ ප්‍රතිභාග නිමිත්ත ආරම්මණය කරනවා. උපේක්ඛා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධානය අර්පණාගත වේවා කියලා. පංචක ණයෙන්නම් ඉතින් පංචම ධානයට. එතෙන්දී සෝමනස් වේදනා වෙනුවට උපේක්ඛා වේදනාව සහගතව ඒකාග්‍රතාව අර්පණාගත වෙනවා. ඒ චතුර්ථ ධාන අර්පණාවයි. එතකොට එහිදී ධානාංගයක් වශයෙන් උපේක්ඛාව යෙදෙන්නේ මේ උපේක්ඛා වේදනාවයි. තව තැනක් කියනවා ඔතන චතුර්ථ ඥාන සම්ප්‍රයුක්ත උපේක්ඛාවට තව නමක් තියෙන අර්ථ කතාවල පාරිශුද්ධ උපේක්ඛා කියලා. පාරිශුද්ධ උපේක්ඛා කිව්වේ සුඛ දුක්ඛ සෝමනස දෝමනස කියන හතරෙන්ම තොර පිරිසුදු බැවින් ලැබුණු උපේක්ෂාවට කියන පාරිශුද්ධ උපේක්ඛා කියලා. එතන අර උපචාර ධානයෙන් තමයි රහතරම ඉක්මවා ගියේ. ඊළඟට තව තියෙනවා ධ්‍යාන උපේක්ෂාව කියලා. ද
දැන් ධ්‍යාන උපේක්ෂා වෙනයි පාරිසුද්ධ උපේක්ෂා වෙනයි ඒ දෙකත් අපි තෝරා ගන්නට ඕනේ ධ්‍යාන උපේක්ෂාව කියන්නේ ධ්‍යාන චතුස්ක ක්‍රමයෙන් ගන්නකොට තුන්වෙනි ධ්‍යානය තුන්වෙනි ධ්‍යානයේදී දැන් කවුරුත් ධ්‍යාන ගැන බොහෝසෙන් දන්නවා ධ්‍යාන චිත්ත වේතිතන් දන්නවානේ බොහෝ දෙන පළවෙනි ධ්‍යානයේහි විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිතයි දෙවෙනි ධ්‍යානයේදී විතර්ක විචාර දෙක ඉක්මවලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත අංග ලැබෙනවා අංග තුනක් තුන්වෙනි ධ්‍යානිනකොට ප්‍රීති ඉක්මවනවා ප්‍රීති ඉක්මවීම නිසා නිෂ්ක්‍රීතක සැපයෙන් යුක්ත සුඛ ඒකාග්‍රතා ධ්‍යානාංග දෙක තුන්වෙනි ධ්‍යානයේ ලැබෙන මේ චතුස්ක ක්‍රමයේද පංචක ක්‍රමයේ නම් ඒක ලැබෙන්නේ හතරේනි ධ්‍යානයේ හැටියටයි එතකොට තුන්වෙනි ධ්‍යානයේහි ප්‍රීතියත් ඉක්මවලා සෝමනස්ස නිෂ්ක්‍රීතක සෝමනස්ස වේදනාව ඇතත් ඉහිලා හිතේ ඇතිවෙනවා ඔද වැඩෙන්නේ නැති ස්වභාවයක් ඔය ප්‍රීතිය තියෙනකොට එතන තියෙන ඔද වැඩීමේ කියලා එකක් ඉලිප්පී යාමක් දැක්නම් උඩ පැනීමක් එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ප්‍රීතිය නැති නිසා එතකොට එතන තියෙන්නේ උපේක්ෂා වේදනාව නෙමෙයි එතන තියෙන්නේ తත්‍ර මධ්‍යත්තතා උපේක්ෂාවයි ඒකට කියන ධ්‍යාන උපේක්ෂාව කියලා හොම් උපේක්ෂා 10ක් උගන්වනවානේ එයි මෙතන ධ්‍යාන උපේක්ෂාව ලැබෙන්නේ තුන්වෙනි ධ්‍යානයේ චතුස්ක ක්‍රමයේට පංචක ක්‍රමයේට හතරවෙනි ධ්‍යානයේදී සෝමනස වේදනාව සහගත සම්ප්‍රයුක්තයි නමුත් එතෙන්දී අර ප්‍රීතිය නැති නිසා ඒ සෝමනස වේදනාවෙට ඇලෙන්නේ නැති උපේක්ෂාවක් ඇති වෙනවා ඒ తත්‍ර මධ්‍යත්තතා උපේක්ෂාවයි ඊළඟ පාරමිතාවක් වන ආකාරය පාරමිතාවක් කියලා මෙතන හඳුන්වන්නේ නිවනට ගමන් කරන ධර්ම මාර්ගයක් ඒ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා යන ගමන් මාර්ගයේ අංගයක් තමයි උපේක්ඛා පාරමිතාව. එතන උපේක්ඛා පාරමිතා බොහෝසෙයින් උපේක්ෂා වේදනාවට අයිති වෙනවා. මහබෝසතාණන් වහන්සේ උපේක්ඛා පරමන්ත පාරමිතී ප්‍රපිතා පිරු ආත්භාවයක් තියෙන මහා ලෝමහංස ජාති ආල ඇති. මහා ලෝමහංස ජාතකයේදී බෝසතාණන් වහන්සේ වනාන්තරයට වෙලා දුෂ්කර ක්‍රියාවක් කරනවා. සොහොම් පිටකණියේ වාසය කරනවා. ඉතින් මේ ගොපළු ළමයි ඇවිල්ලා සමහරු ඇඟට පස් දානවා වැලි දානවා ඉසේ වක් කරනවා මුත්‍රා කරනවා එවාගෙම අපිරිසුදු කරනවා කෙල ගහනවා සමහර ළමයි ඇවිල්ලා තමා දැන තේන ඇත්තු ඇවිල්ලා සෝදනවා පිරිසුදු කරනවා සුවඳ ගලනවා මල් පලන් දෙනවා එක එක විදිහට දෙගොල්ලක් කරනවා ඔය දෙකේදීම බෝසතාණන් වහන්සේ කොහොමද හිටියේ පිළිමයක් වාගේ ගල් පිළිමයක් වාගේ අර අපිරිසුදු කරන ළමයි කියන්නේ අමනාපයක් වාගේ පිරිසුදු කරන ඇත්තන් ගැන මනාපයක් වත් නැතුව දෙපාර්ශවයේ කෙරෙහි මැදහත් තමන්ගේ සිත සමාධියෙන් තබාගෙන හිටියා. කරන්න බැරි වැඩක්. ඒ විදිහේ සුඛ දුක්ඛ කියන මේ අවස්ථා දෙකේදීම එවාගෙම නිନ୍ଦ අපහාස කියන දෙකේදීම එවාගෙම ලාභ අලාභ කියන දෙකේදීම එවාගෙම ඔය අටලෝහ දහමේ දෙපැත්තේම කිසිම සැලවීමක් නැතුව ඉන්න පුළුවන්කම මෙතන උපේක්ඛා පාරමිතා හැටේට හැඳින්වෙනවා. එතකොට එතන ගැනෙන්නේ අර ඥාන සම්ප්‍රයුක්ත වූ අර තියෙනවානේ අඥාන උපේක්ෂාවයි ඥානෝපේක්ෂාවයි කියලා දෙකක් මෙතන ඥානෝපේක්ෂාව හැටේට හඳුන්වනවා. එතකොට ඥානෝපේක්ෂාවට ප්‍රධාන වශයෙන් සහභාගී වෙන්නේ උපේක්ඛා වේදනාවමයි. ඒ කියන්නේ ඇලීමක් ගැටීමක් ඇති නොවී මහන්සේ තමන්ගේ හිත සමාධියෙන් පවත්වාගෙන තියෙනවා. එන්නේ මේක නිසා එතන පාරමිතාවක් වශයෙන් උපේක්ඛා වේදනාව අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. හැබැයි එතන ඥාන සම්ප්‍රයුක්ත වෙන බැවින් ඥානෝපේක්ෂාව කියලත් ඒක හඳුන්වනවා. බොජ්ජංගයක් වෙන ආකාරය හඳුන්වන්නේ කියනවා. බොජ්ජංගයේ කියන තැන බොජ්ජංග සතෙන් හත්වෙනි එක උපේක්ඛා සම්බොජ්ජංගයයි. බොජ්ජංග කියන වචනාර්ථ කවුරුත් අහලා ඇති. බෝධියා බෝධිසවා අංගාති බොජ්ජංගා කියලා කෙටියෙන් හඳුන්වනවා. බෝධියා බෝධිසවා බෝධියා කියන්නේ මෙතන අර මාර්ග ඥාන. බෝධිස කියන්නේ සරුවඥන් වහන්සේ හෝ වෙන ආර්යයන් වහන්සේලා. එතකොට ආර්යයන් වහන්සේලාට ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම
සම්බන්ධ බුද්ධත්වයට උපකාර වෙන අංගේ බොජ්ජංග. එවාගේම ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කරන ලබන ප්‍රතිලාභ කරගනු ලැබෙන මාර්ගඥාන නැමැති බෝධියට අංග වශයෙන් පිරින බැවින් බොජ්ජංග. ඒවා ගරු කටයුතු එවාගේම ප්‍රසාදනීය ප්‍රශස්ත වූ බැවින් සංබොජ්ජංග කියලා හඳුන්වනවා. සංකේන උපසර්ගයෙන් ඒක අලංකාර කළා. එතකොට එහිදී ඒ බොජ්ජංග නමින් මෙතන හැඳින්වෙන්නේ වේදනාව නොවේ. බොජ්ජංග නමින් ලැබෙන වේදනාව වේදනා ස්කන්ධේ නොවේ. එතන ලැබෙන්නේ తత్ర මධ්‍යත්‍යතා උපේක්ෂාවයි. එහි හඳුන්වන්නේ දැන් බොජ්ජංග භාවනා ගැන විස්තර විවරණ කරන අර්ථ කථාල පහදා තිබෙන්නේ යන්කිසි යෝගාවචරයන් වහන්සේ නම තමන්ගේ සංස්කාර වස්තුවක් ගැන හරි කුජලයේ ගැන හරි ප්‍රියමනාපයන් ගැන ඇලීමක් නැතුව ආසය කිරීම නිදසුනක් වශයෙන් කියනවා නම් උපාධ්‍යායන් වහන්සේ නමක් යටතේ ඉන්නවා බොහොම සුවච සුවිනීති කීකරු ශිෂ්‍යයෙක්. තා කෙනෙක් ඉල්ලනවා ඇවිල්ලා මේ ශිෂ්‍යයා මට ටික වෙලාවකට දෙනවද මගේ සිවුර හොදා ගන්නද මගේ ඉස කෙස් බා ගන්නද? අනේ බෑ, අපිවත් මේ නමකින් වැඩක් ගන්න දෙන්න බෑ, දෙන්න බෑ. එතකොට මොකද එතන තියෙන්නේ? එතන සත්‍ය කේලායනේ තමන්ගේ කියන පුජ්‍යලයන් ගැන තෘෂ්ණාවෙන් බැඳීගත් බවක්. එතන නෑ බොජ්ජංග උපේක්ෂාවක් නෑ. ඇතන් කිප්ටේ කියනවා මම මේ ස්වාමීන් වහන්සේ මගේ ඉස කෙස් බා ගන්න ඔය දැලිපිහේ දෙනවද? මේ පටියේ මැද ගන්න ඔය පටියේ දෙනවද? නැත්නම් ඔය භාජනේ මට දෙනවද? බෑ බෑ, මේක මංවත් බොහොම පරිස්සමට ප්‍රයෝජන ගන්න මේක අන්නොට දෙන එකක් නෙමෙයි. ඉතින් ඇතන කියන්නේ සංස්කාර කේලායනේ තමන්ගේ වස්තුව ගැන තමන්ගේ පිරිකර ගැන ආසා කරනවා, කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ. එතන නෑ බොජ්ජංග, මේ බොජ්ජංග උපේක්ෂාවක් එතන නෑ. එහෙම නෙමෙයි, සමහර ආචාර්යයන් වහන්සේලා ඉන්නවා තමන් ළඟ බොහෝම සුවච සුවිනීත ශිෂ්‍යයෙකු ඉන්න වෙලාවේ කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මට මේ නම ගෙන ටිකක් වෙලාවට උදව්කට ගෙන්න ගන්න පුළුවන්ද? මගේ මිදුලම උදා ගන්න, මගේ සිවුර උදා ගන්න, පළුටි කුණු කර ගන්න. ආ, ඕන එකක් කර ගන්න, එනවා බොහෝම හොඳයි, එනම හරි සුවිනීතයි, හොඳට වැඩ කර දෙයි කරගෙන යන්න. අනේ තමන්ගේ ප්‍රියමනාප පුජ්‍යලයා ගැනවත් කිසි බැඳීමක් නැහැ, ඒ ගැන මධ්‍යස්ථයි. ඒ වගේම යම් කෙසේ උභාණ්ඩයක් කියලා ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ මට ඔය පෑන ටිකක් දෙනවද, ඔර්ලෝසු ටිකක් දෙනවද, ඒ අසවල් භාණ්ඩේ මට දෙනවද මේ ටික වෙලාවකට අහසවල් වැඩේට? හා හා, මේ ගන්න, මේ තියෙන මේ කාට සාධාරණ දේවල්. ඉතින් කිසිම ඇලීමක් නැතුව බොහොම වග්නාදී පවා අනුන් පරිහරණයට දෙන්න පුළුවනි. ඒ මොකද සංස්කාර මධ්‍යත්‍යතාව, සත්ත්ව මධ්‍යත්‍යතාව, සංකාර මධ්‍යත්‍යතාව කියන මේ ද්‍යාකාරයෙන් ප්‍රේමනාප වස්තුන් ගැන ප්‍රේමනාප පුජ්‍යලයන් ගැන ඇලීමක් ගැටීමක් නැතිකමද කියනවා බොජ්ජංග උපේක්ෂාව. ඒක ආර්ය සත්‍ය අවබෝධයට විශේෂයෙන්ම අංගයක් වෙනවා. එවාගෙම මාර්ගඵල ලබන ආර්යයන් වහන්සේලාගේ බුද්ධත්වයට කියන්නේ ආබෝධඥානයට අංගයක් වෙනවා. එනිසා ඒකට කියනවා බොජ්ජංග උපේක්ෂාව. ඒක මේ උපේක්ෂා වේදනාව නොවේ. ඉතින් සම්ප්‍රයුක්ත වෙනකොට සමහර විට උපේක්ෂා වේදනා සම්ප්‍රයුක්ත වෙන්නත් පුළුවන්, සමහරට සෝමනස් වේදනා සම්ප්‍රයුක්ත වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු දැන් මුලින් සඳහන් කළ විදිහට අර ගුරුතුමන් වහන්සේ කිනෝගෙන් තමන්ගේ ශිෂ්‍යයා ස්වල්පයකට ඉල්ලපු වෙලාවේ අනුමත කළා එක්කරගෙන මේ වැඩ කටයුතු කරගන්න කියලා. ඒතුළු උන්වහන්සේ හිතුවා නම් සාදු සාදු, මේ තව කෙනෙකුට මේ නම ලවා කුසලයක් කරගන්න මට අවස්ථාව දෙන්න ලැබුණා. අන සෝමනස් සාගත වෙනවා. නැතුව සමහර විට හා හොඳයි එක්කන යන්න, මගේ වැඩ මම බලා ගන්නම් කියලා මධ්‍යස්ථව කියන්න පුළුවන්. එතකොට උපේක්ෂා වේදනාව දෙන්න පුළුවන්. එනිසා බොජ්ජං උපේක්ෂාව සෝමනස සාගතත් විය හැකි, උපේක්ෂා සාගතත් විය හැකි. දැන් මේ කිව්වේ උපේක්ෂා වේදනා බ්‍රහ්ම විහාර ධ්‍යාන පාරමිතා බොජ්ජංග කියන ආකාරයට බෙදෙන්නේ කොහොමද කියන ගැන හැඳින්වීමක්. උපේක්ෂා සම්බොජ්ජංගේ තිබෙන්නේ උපේක්ෂා වේදනාවද සෝමනස් වේදනාවද නැත්නම්? ඒක දැන් කියවුණානේ, ඒක කියවුණා. එනිසා මේ දැන් සමාධි හිතමු අපි ප්‍රථම ධ්‍යාන සම්ප්‍රයුක්තව සෝවන් වුණා කියලා මොනවද එතකොට තියෙන්නේ? එතන උපේක්ෂා සම්බොජ්ජංගයක් තියෙනවානේ. උපේක්ෂා සම්බොජ්ජංගයේ තියෙනවා සම්ප්‍රයුක්ත වෙන්නේ සෝමනස් වේදනාව.
එවාගෙම ဒုတိය ඥාන සම්ප්‍රයුක්ත මාර්ගඵල ලැබෙනවා. තෘතිය ඥාන සම්ප්‍රයුක්ත මාර්ගඵල ඔක්කොම සෝමනසාගතයි. චතුස්ක ක්‍රමයෙන් චතුර්ථ ඥාන සම්ප්‍රයුක්ත ලැබුණා නම් එතන උපේක්ඛාසාගතයි ඒ බුද්ධංගේ. එවාගෙම පංචක ක්‍රමයෙන් පස්වෙනි ඥාන සම්ප්‍රයුක්ත මාර්ගඵල ලැබුණා එතන තියෙන බුද්ධංග තියෙන උපේක්ඛා බුද්ධංග තියෙනවා. නමුත් උපේක්ඛාසාගතයි. එනිසා මේක වේදනාව නොවේයි ඒ ඒ සිතට අනුව වේදනා වෙනස් වෙන්න පුළුවන් නමුත් බොජ්ජංග වශයෙන් ඒක తතර මධ්‍යස්ථතා උපේක්ෂාව හැටියට පිළිගන්නට ඕන. අවසන් කරුණු දැන් ගොඩාක් කියවුණා අපේ මේ සාකච්ඡාවේදී. ඒ වගේම දැන් සුඛ වේදනාව කියන එක කාටත් පැහැදිලි ඇති. ඒ කියන්නේ ස්ථාන භවන ලක්ෂණ වේදනාව සුඛ වේදනාව. දැන් මෙතන සුඛ සෝමනස දෙකම ගැනයි මම හිතනවා මේ කියන්නේ. එතකොට සුඛින්ද්‍රිය නමින් ඇති වෙන්නේ කායික වශයෙන් ලැබෙන වේදනාව. උපේක්ඛාසා මේ සෝමන මේ සුඛසාගත කාවිඥාන සහිත යෙදෙන වේදනාව. අනිත් සෝමනස කියවෝ සිත පිළිබඳව යෙදෙන වේදනාව. ඊළඟට ඒ සාත ලක්ෂණේ කියන්නේ සාත කියන්නේ වචනාර්ථය හරිනේ මිහිරි කියන එකයි. මිහිරි සාත සාතං සුඛං ඔය වගේ හඳුන්වනවා මිහිරි සැපේ. එතකොට සුඛ වේදනාවේ ස්වභාවය මිහිරි රසයක්. මිහිරි රස විඳ ගැනීම දැන් ස්ථාන භවන ලක්ෂණේ කියන්නේ මිහිරි රස විඳ ගැනීම තමයි. ඉෂ්ඨ කියන එකේ තේරුම තමන් කැමති කියන අදහසයි. තමන් කැමති තමන් ප්‍රිය අර ittam kantam manapam rajaniyam ආදි වචනේ කියවෙන්නේ ඉෂ්ඨ කියන වචනාර්ථයයි. ඒ කියන්නේ තමන්ගේ සිත කැමති වෙන දේ. එතකොට කැමති වන්නා වූ ප්‍රිය භාවයෙන් සතුටින් විඳ ගන්නා වූ සැප වේදනාවේ ස්වභාවය සාත ලක්ෂණයයි මිහිරි බවයි. ඒවා එපා වෙන්නේ නැවත නැවත විඳ ගන්නටත් හිතේ බලවත් ඡන්දයක් ඇති වෙනවා. අර දුක්ඛේ සුඛං පත්ථයති සුඛේ භීයෝපීච්ඡති කිවේ නිසයි. දුකටපත් වූ තැනැත්තා එවැනි දුකක් නැති සැපපත් වෙනා තෘෂ්ණාවෙන් සැපින් සාත ලක්ෂණ ඇති සැපින් වින්දනය කරන තැනැත්තා මතු මතේ වෙන සාත ලක්ෂණ ඇති සැපය ප්‍රාර්ථනා කරන තෘෂ්ණාවෙන්. ඒක නිසා එක ඊට වඩා ගැඹුරු විවරණයක් කරන්න අවශ්‍ය තැනක් නෙමෙයි. මං හිතන ඒකේ ධාතු ප්‍රകൃතිය සොයා ගත්තා නම් අපිට තවත් කරුණු පැහැදිලි වේවි. කෙටියෙන් කියන්න තියෙන්නේ දැන් සෝමනස වේදනාව සූත්‍ර පිටකේ හඳුන්වනකොට එතන හඳුන්වනවා චේතසිකං සාතං චේතසිකං සුඛං කියලා. සිත පිළිබඳව මිහිරි බව, සිත පිළිබඳව සුවසේ විඳගත හැකි බව. මේක තමයි සාත කියන වචනේ කෙටි තේරුම. සංඥා කියලා කියන්නේ අරමුණ හඳුනා ගැනීම කියන ස්වභාවයට සංඥා කියලා කියනවා. එතකොට අරමුණ වල තිබෙනවා ලක්ෂණ කියලා ධාර්මයක්, ඒවා ස්වභාව කියලා ධාර්මයක්, ඒවා එකින් එක දෙකින් එක වෙනස් ස්වභාවයන් නිමුයි. ඒක සමාන ස්වභාවයන් නැති නේ. එතකොට මේ සෑම අරමුණක් තුළම ඒවා වෙන වෙනම හඳුනා ගන්න මොකක් හරි සලකුණක් කියලා දෙයක් තියෙනවා. අන්න ඒ සලකුණ තේරුම් ගන්න අපහාර නැත්නම් ඒ සලකුණ හඳුනා ගන්න අපහාරය සංඥා චෛතසිකය කියලා හඳුන්වනවා. එතකොට සංඥාව කියන උදේනකොට මොකද වෙන්නේ? අර අපි තුවා ගෙතියම් ආරම්මණයක් හඳුනා ගැනීමේ ලක්ෂණයක් තියෙනවා කියලා අනිත් හඳුනා ගැනීමේ ලක්ෂණය ඉදිරි කරලා තියෙන තමයි මේ නිරුද්ධ වෙන්නේ. නිකම්ම අභාවයට යන්නේ නැහැ. එතකොට
Dan mencetak nama dekat atau sampel itu karena mau ada dua lagi tahanan.
මහා සංඝ රත්නයේ අවසරයි පින්වත්නි දැන් මේ මොහොතේ ඉදිරිපත් වූ ප්‍රශ්නේ තමයි ඒකාග්‍රතා චෛසිකේ සහ සමාධිය ඇති සම්බන්ධතාව පැහැදිලි කරන්න සමාධිය සම්බන්ධ ඒකාග්‍රතා කියන චෛසිකයර මුලින් සඳහන් කළා අපේ පූජ්‍ය කුසල ඥාන ස්වාමින් වහන්සේ විසින් මේක සර්වචිත්ත සාධාන චෛසිකයක් සිත 89ටම සාධාරණයි එවැගේම සිත 121ටම සාධාරණයි කුසල අකුසල විපාක ක්‍රියා සියල්ලට සාධාරණයි ඒ හැර නිහිදී තියෙනවානේ මෝහ මූල සිත් දෙකක් එවැගේම දෙපස් විඥාන සිත් 10ක් ඔය වගේ දුර්වල සිත් වල හැර
අනිත් සිත්වල අකුසල් සිත් 12න් 10ක. එවාගෙම සෝබන සිත් 35ම මේ ඒකාග්‍රතා තියෙනවා. එතකොට ඒවා සමාධි කියන හැටියට දැන් සමාධි නමින් හැඳින්වෙනවාද සූවිසි ප්‍රත්‍යතර ධ්‍යාන ප්‍රත්‍ති කියලා. ඒ ධ්‍යාන ප්‍රත්‍ති කියන තැන අකුසල් සිත්වලත් ඒක තියෙනවා. ධ්‍යාන ප්‍රත්‍ති එතන තියෙන්නේ අකුසල ධර්මයන් අකුසල කිරීමට ගන්න අරමුණු කෙරෙහි දැඩිව සිත යෙදීම. ඒක මේ සම්මා සමාධි සංඛ්‍යාවට වැටෙන්නේ නම. සෝබන සිත් 35යි, කාමාවචර සෝබන සිත් 24යි, මාංගත ලෝකෝත්තර සිත් තියෙනවනේ. තාම ඔක්කොම එකතු වුණාම ඒ සිත් වල ලැබෙනවා මේ ඒකාග්‍රතාව. එමෙ ඒකාග්‍රතාව සම්මා සමාධි හැටේට හැඳින්වෙනවා. සම්මා සමාධි එයින් කාමාවචර සිත් වල යෙදෙන සම්මා සමාධිය සරුව දුර්වලයි. හේතුව කාමාවචර බැවින් මහංගත ලෝකෝත්තර සිත්වල තියෙන සමාධිය ප්‍රබලයි. ඒවා බොහෝ සෙයින් නීවරණයන්ගෙන් දුරින්ම දුරු වූ බැවින් එයින් මහංගත සිත්වල ඒකාංගතාවටත් වඩා ලෝකෝත්තර සිත්වල ඒකාංගතාව ඊටත් වඩා ප්‍රබලයි. එතකොට එහි ඒ ඒකාංගතාවේ ලක්ෂණ හැටියට හඳුන්වන්නේ අවිසාර ලක්ෂණේ. ඒක තමයි අවික්ෂේපය කියලා කියන්නේ. අවිසාර කියන්නේ විසිරෙන්නේ නැති බව. විසාර කියන්නේ විසිරෙන ස්වභාවය, අවිසාර කියන්නේ විසිරෙන්නේ නැහැ. ඒ විසිරෙන්නේ නැහැ කියන්නේ එහි තියෙන ඒකාග්‍රතා ස්වභාවයයි. ඒකං අග්ගං යස්ස යස්සාති ඒකාග්ගං කියලා එතන අර්ථ විග්‍රහ කරන්නේ. එකම කෙලවරක් තියෙනවා. මොකක්ද මේ කෙලවර? උත්පාද කෙලවර. අග්ග කිව්වේ එතන උත්පාද කෙලවර. එතන උත්පාද කෙලවර කොහෙද මේ පිහිටන්නේ? එකම අරමුණක. අපි සිතා බලමු. ආස්වාස ප්‍රස්වාස අරමුණෙහි සමාධි වඩන යෝගාවචරයේ සිත. ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණෙන් ලැබෙන ප්‍රතිභාග නිමිත්ත කියන අරමුණෙහි පවතිනවා. දැන් වෙනත් අවස්ථාවල කාමාවචර ජවන්සිත පේලි පේලි ගමන් කරන්නේ මනෝද්වාරික වශයෙන් නම් බොහෝ සෙයින්. චිත්තවාර 10ක් නැත්නම් චිත්තවාර 8ක් ජීල භවංග පතිත වෙනවා. අයමත් වෙන චිත්ත වීතියක් පහළ වෙන්නේ. හිතවට හැම වෙලාවෙම අර අරමුණ ගන්නේ නැහැ. ආය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ ධ්‍යාන කියන අවස්ථාවල ධ්‍යාන සිතේ තියෙන ඒකාග්‍රතාව අර ප්‍රතිභාග නිමෙත අරමුණේම භවංග පතිත නොවි තමා කැමති වෙලාවක් පවත්වනවා. ඔය සමාපatti කියන්නේත් ඒකනේ. හිතවට ධ්‍යාන කියන අවස්ථාවේදී ඒ ධ්‍යාන සමාධියේ ඒකාග්‍රතාව එකම අරමුණක් තුළ ජවණයෙන් ජවණයට ජවණයෙන් ජවණයට පැය ගණන් වරු ගණන් වුණත් ගමන් කරනවා. එතකොට එහි අතරක භවංග පතිත වීමක් නොමැත. ඒක නිසා එතන තියෙන සමාධියේ සම්මා සමාධියේ හැටියට හඳුන්වනවා. නීවරණාදි උපක්‍රියසයන්ගෙන් තොර බැවින්. ඒහට දැන් මේ අකුසල සිත්වල තියෙන සමාධියේත් ඒකාග්‍රතාව ඒ අකුසල අරමුණ කෙරෙහි තැන්පත් බවක් ඇතත් ඒකට හඳුන්වන්නේ මිච්ඡා සමාධි කියලා. එතන ඒකාග්‍රතාව මිච්ඡා සමාධි. ලෝභ මූල සිත් 8ම සිත්ේ ඒකාග්‍රතාව තියෙන මිච්ඡා සමාධි. දෝෂ මූල දෙකේම තියෙන එක මිච්ඡා සමාධි. මෝහ මූල සිත් දෙකේ තියෙන එකත් මිච්ඡා තිටි කියලා එක හඳුන්වන්නේ. චිත්තස්ස තිටි සංතිටි කියන ඔය වචන වලින් තමයි එක හඳුන්වන්නේ. සමාධි කියලා එක කියන්නේ උද්දච්ච විචිකිච්ඡා දෙකේම. ඊළඟට අහේසුක සිත් සරුව දුර්වලයි. දෙපස් විඥාන සිත්වලත් ඔය ඒකාග්‍රතාව තිබුණාට යා චිත්තස්ස තිටි ඔච්චරමයි එතන හඳුන්වන්නේ. සිතේ ඒ අරමුණේ පැවැත්ම. ඒ අරමුණේ පැවැත්ම. ඒක නිසා ඉන් එහාට තියෙන ඔය කුසල් සිත්වල එවාගෙම මහා ක්‍රියා සිත්වල විපාක සිත්වලත් තියෙනවා. ඒ හැමතැන තියෙන චිත්තස්ස තිටි සංතිටි අවිසාහාරෝ අවික්කේපෝ ඔය කියන වචන වලින් මේ විශේෂත්වය හඳුන්වනවා. ඊළඟට සඳහන් වුණේ ඒකාග්‍රතා චෛසිකයේ අවික්ෂේප ලක්ෂණය පැහැදිලි කරන්න කියලා. අවික්ෂේප කියන වචනේ වචනාර්ථයම පැහැදිලි.
වික්ෂේප කියන්නේ විසිරෙන ස්වභාවය. අලු ගොඩකට ගලක් හරි කැටයක් නැත්තම් කෝට්ටක් හරි දමා ගැසුවා නම් වහා මේක විසිරෙන්න පටන් ගන්නවා. ජලචලයකට කැට කැඩිල්ලක් හරි දැම්මා නම් ඒ ජලය චංචල වෙනවා. ගහක කොඩියක් එල්ලුවා නම් ඒක නිතරම සැලෙනවා. දිග හිසකෙස් තියනවා නම් හුළඟට ඒවා සැලෙනවා. එවාගේම වස්ත්‍රයක් එල්ලුවා නම් වේලෙන්න ඕක හුළඟට සැලෙනවා. ඒ වාගේ සැලෙන ස්වභාවයට කියන වික්ෂිප්තාව වික්ෂේපය කියලා. ඔය වික්ෂේප ස්වභාවයෙන් හිතට තියෙනවා. ඒ හිතේ තියෙන වික්ෂේප ස්වභාවය ඒකට කියනවා වික්ෂේප කියලා. අපි කියනනේ උද්දච්ච කියලා. අද කාලේ මිනිස්සු උද්දච්ච කියන්නේ මාන්නේ. ඒක වැරදි. මාන්නේ උද්දච්ච නෙමෙයි. හැබැයි උද්දච්චයේ යෙදෙනවා මාන්න සහගත සිතෙත්. නමුත් උද්දච්චය කියන්නේ සිත විසරණ ස්වභාවය ඇති චෛතසික ධර්මයක්. කෙලින්ම ඒවා අකුසල සාධාරණයි. සර්වාකුසල සාධාරණයි මේ උද්දච්චය. මෝහෝ අහිරික උද්දච්ච අනුත් මෝහෝ අහිරිකං අනුත්තප්පං උද්දච්චං කියන හතරෙනි සර්වාකුසල සාධාරණ. ඒක නිසා ඒ සිතේ විසරණ ස්වභාවය නැමැති උද්දච්චය යම්තාක් සංසිඳීමකට පත් කරුන් ලැබේ නම් ඒ සිද්ධිය වන්නේ මේ සමාධි ඒකාග්‍රතා චෛතසිකේ නිසයි. එතකොට එහිදී ඒ විසරණ ස්වභාවයේ නැති කර ගැනීම පිණිස අපි යම්කිසි සෝබන චෛතසික ධර්මයන් උපදින ක්‍රියාවක යෙදෙනවා. එක්කෝ නමස්කාර පාඨය කියන එක, බුදු ගුණ කියන එක, සීලයේ සමාදන් වෙනවා, එක්කෝ බුද්ධ වන්දනාවක් කරන, පිරිත් සජ්ජායනාවක් කරන, භාවනාවක් කරන, බණක් අහන, බණක් කියන, පොතක් පාඩම් කරන, පොතක් ධාරණය කරගන්න මෙනෙහි කරන, ඔය වාගේ කුසාසිත පහළ වෙන තුන් දොරින් යමක යෙදෙනවා. ඒ යෙදෙන හැම වාරයකදීම තමන්ගේ සිතේ කාමාචර සෝබන කුසාසිත පහළ වෙනවා. ඒ කුසාසිතේ නීවරණ සම්ප්‍රයුක්ත වන්නේ නැහැ සමුදාචාර වශයෙන්. නීවරණාදි උපක්ලේශ කිසිවක් ඒ කුසාසිතේ සම්ප්‍රයෝග වන්නේ නැහැ. ඒ කුසාසිතේ ඒ අකුසල චෛතසික තුරින් සම්පූර්ණයෙන් ඒ මොහොතේ තදංග වශයෙන් යටපත් වෙලා කොහොමද අඳුරු කාමරයක පහනක් දැල්ලුවා වගේ. කාමරේ අඳුර නැතුවනේ පහන නිසා. හැබැයි පහන නිවුනම් පස්සේ ආය අඳුර එනවා. ඒ වගේ තමයි කාමාචර කුසලයේ තියෙන තාක් ඒ අකුසල සිතිවිලි අකුසල චෛතසික පහළ වෙන්නේ නැති නිසා ඒකට කියන තදංග ප්‍රහාණය කියලා. ඒ තදංග ප්‍රහාණ වශයෙන් සිතේ වික්ෂේපේ යටපත් වෙනවා කාමාචර කුසලයේ පමණි. ඒ වගේම රූපාවචර ධ්‍යාන කුසල ගැන සලකා බැලීමේදී රූපාවචර ධ්‍යාන කුසල උපදවන කෙනෙකුගේ ප්‍රථම ධ්‍යානයේ මුලින් ලැබෙන උපචාර ධ්‍යානයේදීම නීවරණ සහිත උපක්ලේශ සියල්ල විස්කම්බනේ වෙනවා. විස්කම්බනේ කියන්නේ බොහෝ වේලාවකට ඉස උස්සන්න බැරි හැටියට ඈත් වෙනවා. අර ජලතලාවක පාවෙමේ තියෙන ඒ පාසි වැනි දෙයක් කලයක් අරගෙන හෝ වෙන භාජනයකින් හෝ වතුර පිරා ගන්න ගිය කෙනෙකුගේ ඒ භාජන ඒ වතුරේ ස්පර්ශ වීමෙන් අර පාසි ඈත් වෙනවා. ඈත් වෙලා බොහෝ වේලාවක් යනවා නැවත එකතු වෙනවා නම් එකතු වෙන්න. ඒ වගේ දැන් ගින්දරක් පත්තු කරනවා ගිනි මැලයක් දැල් වෙනවා. ගිනි මැලේ නිමී ගියත් බොහෝ වේලාවක් යන අඩිය තියන්න බැරි හැට රස්නේ තියෙනවා. කුරේ කුහුමීක්වත් ඒකට ඇතුල් වෙන්නේ රස්නේ තියෙනවා. බොහෝ වේලාවකට ඒ රස්නේ නිමෙන්නේ සමහරට පැය ගානක් වරු ගානක් තියෙන්න පුළුවන් ඒ රස්නේ. ඒ වාගේ ඔය ධ්‍යාන කුසල් උපදවීමේදී යටපත් වෙන නීවරණාදී උපක්ලේශේ ඒවා බොහෝ වාරයක් බොහෝ වේලාවක් සමහරට ධ්‍යානයෙන් නැගිටලා දින ගණන් හිටියත් ඒ නීවරණ කියන උපක්ලේශයන් හිතේ පහළ නොවී යනවා. ඒ තරමට හිතේ වික්ෂේපය ඉවත් කරන ලැබෙනවා නැත්නම් යටපත් කරන ලැබෙනවා මේ ඒකාග්‍රතා චෛතසිකේ බලින්. එනිසා ඒ කාමාචර කුසල සිත්වල තියෙන ඒකාග්‍රතාවට වඩා රූපාචර කුසල සිතේ ඒකාග්‍රතාව බලවත් වෙනවා. රූපාචර කුසල සිතේ ඒකාග්‍රතාවට වඩා අරූපාචර කුසල සිතේ ඒකාග්‍රතාව ඊටත් වඩා බලවත් වෙනවා. ඊටත් වඩා බලවත් වෙනවා ලෝකෝත්තර මාර්ග කුසල සිතේ ඒකාග්‍රතාව. ඒවාට කියන ආනන්තරික සමාධි කියලා. ඒ සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් ක්ලේශයන් ප්‍රහාණය කරන ලබන බැවින් ලෝකෝත්තර සිතේ ඒ සම්මා සමාධියවත් ඒකාග්‍රතාව බොහොම බලගත් අවික්ෂේප ලක්ෂණයෙන් යුක්ත වෙනවා. එනිසා මෙතන අවික්ෂේප ලක්ෂණය කියන්නේ ඒ විසිරෙන ස්වභාවය යටපත් කිරීමෙන්
එක අරමුණක සිට පැවැත්ීමේ ස්වභාවය ටිකේන අවික්ෂේප ලක්ෂණය කියලා.